අයිබවන්න සුබුදෑසනක් අප සූදානම් වෙන්නේ සුපපුරදු විදිහටමමරි දෞදෑසන ජීවිතයට ධර්මය ලංකරන මෙත් හැගුමින් සිත සන්න සවාලන මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නවස්කාර පූරකව මෙත්නෙත් පාමුල වෙනවෙන් ඇැරියුම් කලාා ගම් පහමිරිස්වත් ශ්‍රී සුදර්ශන ධර්මනි ේතන හාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපි නායක හාමුදුරණන් වහන්සේට. හස සැදහැසිතින් ෞරවයෙන් පිළිගෙන මෙත් නිත්තාාමුලේ පලමු පැය තුළ ධර්මානු ශාසනාව වෙතයි අප යොමුවෙන්නට බලාපොරොත්තු වේ. පූජනීය වන්දනීය කැටවල හේමාලෝකනාය කාහමුදුරණ හන් සිටැරයුම් කරනවා මෙත් නිත්තා මුල ධර්මාණු ශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමිහාහස. සාධූ සාධහූ සාධහෝ. කොඳ මල්පිපනවිල්. සැරසුනෝ කොවුල් නදේ ගිஞ்சිගිஞ்சි නදනැගේෙයි දෙවඳුගේ මෙවුල් බදේ වර්ණය නැගේ රන් පැට කොපුුල් ස සవනරඳනු දෙෙවඳනිම දහම් නදේసගගේකාමචරූපේ ගಿරසිකරතටి ජන්తලික්ಕෙවිමානේ දපේරටන්තචගාමේ තරුවන ගහනේ ගේවත්තුुන්හිකෙත්थෙ බුම්මාචායන්තුදේවා ජලතලවිසමේ යක්කගන්දබබනාග තටතන්තාසන්තිජදන් මොනි වර වචනං සාධවෝමේ සුනංතු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ රැදනමේ හදවත භාග්‍යවතුන් වහන්සේට සම්බුදුමැදුරක්ම වේවා දහම් අසනමේ හදවත ධර්මමන්දිරයක්ම වේවා සඟගුණ වඩද මේ හදවත සංඝහවාසයක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් භාග්‍ය වුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවාකිනැහැගී ඇති කරගෙන. බුද්ධ පාදාභිවන්දනයට යොුණේමුෝ. සඳ කැන්විලස ස්ොමිගුණ රැස් නැගේන සඳේ. හිരക്കැන් വിലසപരക്്ങගുුණ නැගේනസදේ നിലൂപുල් വിലස മെ്നැන්കද නැගේනസදේ රතුുപുල් പുදവඳിനിമു සිിര පතුල් සොදේ නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුත්දස් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුදස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුදස කිකීව අන්්ඩං චමරීවවාලදිං පියංවපුත්තං නයනංවඒකකං තතිීවසීලං අනුරක්කමානු සුපේස ලාහෝත සදා සගරෝතිති. ලොතුරු දහම් සුවමිදින්නට සරසාගත් තුන් දොර ඇති වසනාවන්ත පින්න තුන්ලා අතරට ඒක රාශී වුණු පරම පූජනීය සුපේෂද ගුණයන්ගෙන් සමන්වාගත සුපටි පන්නතාදී ගුණයන්ගෙන් සෝභමාන වූ උතුම් හා සඟරුවනට අපගේ ගෞරව නමස්කාරය වේවා සඳහම් දෙසන්නට අපට අවසර වේවා ආශිර්වාද වේවා අපගේ ආශිර්වාදයද එවුත්තම මහා සගනේත්‍රුවරෙන් වහන්සේලා තුළු පූජනීය මහා සංඟරුවනටත් ගරු කටයේතු මෙහනිින් වහන්සේලාටත්වේවා කියලා. සුපරදවාකාරයෙන් අපි අධිෂ්ඨාන කරන්ට කැමති වෙනවා. පස්සනාවන්ත පින්වත්න මේ සංසාර චාරිකාව පුරාවට අපි අරගෙන යන කර්ම ශරීරයක්ති නවා. පූර භවලින් ගෙන එන ලද කර්ම ශරීරය මේ භෞතික ශරීරය තුළ බා තබාගෙනයි. අපි මේ භෞතික ශරීරය. ලෝක සමඟ සම්බන්ධ කොට ජීවත්ව වෙන්නේ. ලෝකයේ සමඟ ජීවත්වෙන විට අපට පෙ කර්මශරීරෙහි තැන් පත් වූ යම් මැම් දේවල්. සුබදායක දේවල් වේවා, සුබදායක දේවල් වේවා ජීවිතයට සිද්ධ වෙන්නට සංසාරික ජීවිතය තුළ රැස්සනු කර්මශරීරයේ අන්තර්ගත ගති විශේෂ බලපානවා. එකව පින් පෞද් දෙක බලපානවා. මෙ පෙන් පෞ් දෙක මේ කර්මශරීරෙහි, රනතාක්ල් එකවේ සංස්කාර රැශචනතාක්කල් සංසාර ගමන හරි දීර්ගයි. සංසාර ගමන නිමාවක් නෑ. එනිසා සංසාරගමන නිමා කරන්නට නම් බවෙන්භවට යන්නේ කර්ම ශරීරය නම් අපේ කර්ම ශරීරය අවසන් කරන්නන්න නෑ. කර්ම ශරීරයේ අවසන් කරනවා කියල කියන්නෙම විසංකාරගතන් චිත්ං විසංකාරගත හිතක්. ඒ විංකාර සංකාරලි කිය කරමණි පින්වත්න්නේ. විසංකාරගිල කියන්න එතගොට කර්මවලින් විනිර්මුක්තවෙච්ච හිත කර්මෝලින් විනිර්මක්ත වෙච්ච හිතට ඊළඟ භවයක් අල්ලන්න අවශය ගති නෑ. අපිට දැන් ඊළඟ භවයක් අල්ලන්නට තිබෙන ගති සුද්ධ කරන්න කාලය. ගතින් තේසන්දුරන්නය ගති අවසන් කරගන්නට අවශය කර ජීවිතයක් මෙ වනකොට ැබි තියන්නේ. ගති දුකරගැනීමට අවශ්‍යය නිවැරදි මාර්ගෝපදේශකත්වය දේශනාාවෙනවනං පැදිලි වෙනවනං තවත් අපි මතු බුදුුවරෙන් වහන්සනමක් පහළවෙන්න තුරු සංසාරතාරිකාවට මුහුණලා සිටින එක තේරුමක් ඇද නැද්දැයි ඔබට හිතාගන්න පුළුවන් මේ ජීවිතය අපි මෙහවාගත යුත්තේ සංසාරයට පක්ෂ වනොව බෝධි පාක්ෂික පැත්තට. අවබෝධයෙන් යුතුව අරය ධර්මය දකිමින් සතරමක සතර්ඵල නිවනට පත්වන පැත්තටයි. ඒ සඳහා යන ගමනට අපට සීල සම්පත්තිය මහත් උපකාරයි. දාන සම්පත්තියේ මහත් උපකාරයි. අද මනාලෙස තමන්ගේ හදවත් සීල සම්පත්තියේ පිහිටවා ගත්ත. ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා පින්න තුන්නට. ර්ම දාාන සම්පත්තියෙන් සංග්‍රහ කරන්නේ ඉතාම සැදැහැසිදන යුක්ත කල්ලයාන මිතුරියන් පිරිසක්. ශාසනයට බොහොම ලෙගතු වෙෙර විහරවට ොම ලෙංගතු අපටක් බොහොම ලෙංගතු. මේ පූජා බොහොමියත් දායකත්වයට සම්බන්ධ දායක පිරිසක්. මීගමේ බෞද්ධ මන්දිරේ සදාචාර වර්ධන සමිතියට අනුබද්ධව පවත්වාගෙන යන සංගමිත්තා ළගට සමිති දායිකාවන් පිරිසයි අද දවස්සේ ඒ සංස්කාර හිස්්කරන නැ රැස්කලදේ හිස්කරන උතුම් වැඩපිළිවෙලක් සඳහා තබන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ ධර්මදාානයක් වශය. පෙන්න්නත් ඔබ දන්නවා අපට ආමිස දාන අබහෙදාන ධර්මදාන කියන දා තුනක් ශාසනය සඳහන් වෙනවා. ධර්මදානය තුළින් ඒ දාන දෙකම සම්පූර්ණ වෙනවා වෙන වෙනවත් සම්පූර්ණ කරගන්න දෝන අපේ ධානෙ කොහමද සම්පූර්ණ න්නේ ධර්මදානයකින් අබහය කියන්නේ බය නැති බවන මේ ලෝකයේ මිනිස්සු අපි කාටද බය අපිට කවුද බයි කියලත්ෙන දහන්නේ නවත් අපි බයවීතු තැනක්තිනවා සසර බයි නැති කෙනෙක් නෑ හැබැයි. යම්කිහි කෙනෙකුට පින්දහංමලින් ජීවිතයේ පොරවාගනතියනවානම් එක්තරා ප්‍රමාණයකින් සසර බයි අඩු කරගන්න පුළුවන්. එක මේ භවයෙන් ඊළඟ භවයට සේදුවෙනකොට ඔබ වෙනුවෙන් පියං්ඥාතීව ආගතන් කියල භාගිතන් වහන්සේ වදාලාකාරයට ම පිළිගන්න ප්‍රියමනාප, ැත් සකස්වලා තියෙනවා කියන. හැගීම ඇතිකර ගණඩ පුළුවන්න්නන් කෙනෙක්කේ ජීවිතේ. අන්නර බයි අඩක් අත්මිදුව ගත්තා වෙනවා. හැබැයි ජීවිතේ පිනේ බලට මොනසැපතම්පත් ලැබිල තිබුණත් ජාතිපිදුකෙන් පටන්ගරගන ජරාපි දුක්කා ව්‍යාතිපි දුක්කාක් මරනම්පි දුක්කාා නේද අපිහි සම්පයෝ දුක්කෝ පියහි විප යෝ දුක්කෝ යම්පිච්චන්නල පපති තම්පි දුක්කා. හංකිි පචපදාාන කන් දුක්ා පංචඋපාදානස් කන්දට එන දුකෙන්නම් කොයම්ම භවයකවත් ලබා ගත්ත ජීවිතය විනිර්භුක්තනෑ. එනිසා සැපේනගත් නේ බය තියනවා. අ දුගතිය තියෙන තයන් තරං රජු බයයක් නැති සම පින්න එයටටම සතර බයි ිකක් මි දෙන්න පුළුවන් කියන කොමොක් බාගිතු වහන්සේ එක පැත්කින් අර්ධ බයක් අඩක් බියෙන් නිදහස්සච තත්වය අඩක් බියෙන්යුක්ත තත්ත්වේ තමයි දීව්‍ය ප්‍රක්්මණ කොල තියෙනවා කළ වදාල්. සතරාපාය තුළ අඩක් නෑ මුලුපනිින්ම බයක්මයි තියෙන්නේ පිසු මොතේ සිට යම්දසක ඇතින් විනිර්භක්තය තුළු බයක්මයි. අන්නේ අබය බොහමිය නැත බයිනති බොහමිය තියන කතන දෙහෙන. කාමාවචර භූමියත් එහෙමනෑ. රපාචර භූමියත් එෙමනෑ රූපාාවචර භූමිත් හෙම නෑ. ඒවා ලෞකික ලෝකී වශයෙන් සම්බන්ධ නිසාපියට භූමිකිීනවා පුරුත්ද නිසාමපි කිය ලෝකෝත්ත්‍රර භූමිය කියලා ලෝකතර භූමි කල තනක් නෑ ලෝකෝත්‍ර තත්වර පත්වෙන්නේ හිතනම් මුොත් ස්භාවේ. එනිසයේ අබහය භූමියට හිත ගෙන යන්නේ ධර්මදාානය විසික්. එතකොට යමෙකුට යම යම්දාානයක් පිරණමනවට ධර්මදාන වශයෙන් එය අ්‍යන්ට අබේධානය දෙන වගේම තමන්ටත් අබේධානයක් ලැබෙනවා. එනිසාම සියලු අවස්ථාවල අපේ ධර්ම දශාවට දායකත්වය දරන සියලු දායක දායිකෝ. පුදුම ඉදිහේ ආදරයකින් ආශගෙන් කැමැත්තකින් ඉල්ලීම් කරනවා අේ අපට අහල් අරමන බොල්කරගෙන ධර්මදේශනාවක් කරගන්න පෙහම්දුරුවනි. මංහි තන්න මේ දැ ගේුණු අවරුද්ධ පුරාම ඉඩ තිබුණනෑ. එනවරුද්ධට තැනින්තැන කනමුත් ඉඩ ඉතුරු තමයි. පින්දති ඒ තරං. ආදරයකින් භක්තියකින් අප සිරුදන වහන්සේලාගේ ධර්ම දේශනා වලට දායකත්තේ දර්ග දායක පිරි සක්කින්වා මොකද ඒ ඇත්ත මේ ධර්මදානන් ලැබෙන අභයධනය ගැන ලොකු විශ්වා ඇත්තියෙන වාකතුන් වහන්සේ දේශනා කරනවන හැයි සසරබය විතරක් නෙමෙයි. බයන්වා චම්බිතත්තන්වා ලෝමහන්සෝවා ලොමුදහ ගැන්වෙන බය ඇතිවෙන අපි කටා කන විටට මවිල් කෙලින්ගෙන විදිහ මහ බයිසන්තාස ජීතයට එඩ පොළුවන්. මරන බයත් තේ අතර එක බය ඒතම් බයන් මරනම් පැක්ක මානෝ කිව්වන්නේ. ඒ බයටත් මහපුදුම බයක් ඇතට සත්වය නිතරම පින් වන්නේ බයින් තමයි ජීවත්වවෙන්නේ. ඒ සත්වයන් අතරදඉදිනදා ජීවිත බොහොම බයින්න ජීවත්වවෙන්නෙ පිවදී තිරිසන් සත්වය ද තිරිසන් සත්තු බල්ලො වේවා පූ සෝවේවා වෙනත් වෙනත් පොලිපොඩි සත්තුවේවා අ යවමසිෙන් කූමි වේවා <lad> ි අතන ඉදගත්ව දන කුම ටෝ පයෝ කනවා එකන්නේයි අපෙන් අනතුරක්වයි කියලා ජීවිත බය ජීවත්වවෙන්නේ. දැන් තිරි සසත්ව ගැන කතා කන්න බරපත එකවා ආහර නිද්‍රර බය මයිතුනද. ආහර ගැනීමත් බයටපි හිටක් හැවීම. නිදා ගැනිල්ල. වර්ධය බෝගනීමේ ආශහවත් මයිතුන සේවන කෙේ හතර තමයි තිරි සසත්වගේ ලෝකයේ වැඩවශයෙන් තියන්නේගොල්ලන්න. බලන් ඒක අදහස් කරනන්නේ හිතර බයි ජීවත්වවා කියලන්නේ. එකොට. ගේ නොක්කාර බයවර්ගතය නවා.ඒ බයි අත්මිදී ගන්නට නම් ඔබට අපට ලෞකික වශයනුත් මේ ධර්මය උපකාරයි. එනිසා ධර්මදානය තුළ අපේ ධහනය අන්තර්ගතයි කියනක කියා දෙන්නටයි. සහියට රංවන්නටයි අපේ පින්න තුළ මටික තීපත් කලේ ඕනහම බයා ජීවිතේ ලෞකික ඕනෑම බයක් මෙලව ජීවිතය තන. එන කොට ම ධිෂ්ඨාන කරන්න. බය අත්මිදීමට මානග ධර්මය මනසිකාරක කනන්න ටතිය නවා. ර්මකෙක් නසිකාරන ක කියන්නේ බුදු සරන බදුුණ බදු පිටබවාකිනෙක් ධර්මය ජමෙක් මනසිකාරන කල කියන්නේ ධර්මේ ශක්ති පිළිබඳ පරිහරණය කරනවා කියන්නේ අපේ ඉදිගින්දිිකට විස්තර කනයන්නේ දම්මානුස්සතිය ගැන පිනතිතවම මහනනාම ශක්ක්‍යයට දේශනා කරපු සූත්‍ර දේශනාව අතුරු කොටස්ම මේ දේශනා කරන යන්නේ කොතෙක් දේශනා කළ තිවරයක් නැත්තන ධර්ම කරනු මාත්‍රකාමයතින් අමම මේ මාතෘකා ගත්තත් අස්වෝ ඇතා බදුරෝ කසානි විට්ට ආතා අපින සංගින ඔබවාත් යම්ගෙහි අශයකට කෙවිට සඳීල පුරදුන හමයා කෙවිට්ටට බය හිමියගේ ස්වාමියන්ගේ සංඥාවතුර ගන්නවා වගේ. භාගතුන් හදගේ ධර්ම සංඥ්‍යාව දුර ගන්න අපි හැම එලායම ජීවිතයට බයක් කනකොට. එක යර්මාකිව ඔබට බයන්වා චම්පිතත්නංවා කියලා. ඒවාන් බුද්ධන් සරන්තානන් දම්මන් සංගංච බික්ක හෝ අන්න තුළුවන්ගේ සරණ පවිච්ච කරන තනක් තුළරුවන්ගේ සරණ පිනති ධර්මය තුළතින් ධර්මය ක්‍රියාත්ම කරන්නේ කවද යමෙක්ද යා සංගහ එකල බුදුරජාන් හන්ස ්‍රාවක සමූහයට ඇතුරත්වෙනවා. එනම් විශාල වපත්හර්ධයක් ආවරණය වෙනවා පින්වත්ම. දහම් ඇසීමෙන් දහම් දෙසීමින් හා දෙසන දහමකට අවශ්‍ය ශක්තිය දහිරිය කුමනො ආකාරයකින් ලබාදීමෙන් යටත් පිරිසෙන් දහම් දෙසන තැනක එහි යාමුදුරනය කලා කිව්වත්. සාධසාධ කියලා කිව්වත් එතිනම හා බලවත් කුසලක උපදනවා. බයක් ඇතිවෙන ඕනම තැනක අපේ ්‍රාගපින්න තුළ ි්ාන කරන්න්න මම අහවල් ලහවල් දින වංකර කනතියනවා ධර්ම දේශනාවන් අහන්නට. ඒ දහම් දානය ලැබීම ආනිසංසතුරළ මගේ බිය සන්තාපය සැකය බිය කර බව දුරු ඒවා කියලා අධිෂ්ාන කරන්නට ඒ අධිෂ්ා නිෂ් කර ගන්ට අවස්ථාව සැලසෙයි. ඒවගේම ධර්මදානයේ මහ පිනා. ධර්මදාානයේ දුන් එක්කෙනට ආමිසධානය දෙන්නට අවශ්‍යය ඒවඩකෝ නවඩකෝ බලවඩ්ඩොකෝ වන්නවඩ්ඩොකෝ සුුවඩකෝ හො සබතා. එඒ සියලු සැපකම්පත්ති ළඟා කරගන්නට ශක්තිය ලැබෙන න මේ ධර්මදාානය. එකයි මකිවවේ ධර්මදාානය දෙනු ලබන්නා ත්‍රිවිධධානයම තම්පූර්ණ කර නැත්තව වෙනවා. එනිසා බනාහන බනාහන්නට තායකත්වය දරන ගේම ධර්ම දේශනාක් කරනවා සහමේ පෙගුවන් ඉදුලී පින් බරනාලිකාව. ඒ. ඒ ලොකට නිඳතුරු සංගහ කරනවා. ධර්මදානය සංග්‍රහැවිතරක් නමේ ඔබත් සමඟ එකතු වෙලා අතිශය අලංකාර මහා පින්කමක් ආමිතමය වශයෙන් කරන පින්කං අතරට කටින මහා පිං අටක්ම වෙනකොට සිද්දකල. ඒ පෙරේදාේ කූරගල යල් පිමිදන කූරගල පූජා ූමිය කටින හ පින්කම අත්ති ශෝභ මත්තාකාරයෙන් සිද් කරටේ තුන. ජාතික ආරක්ෂකංශයේ ගරු කටයුතු වෙන්ද සිල් මති ප්‍රධාන. අපේ නිල දරුවන්ගේ ශක්තියෙන් සහයෝගයෙන් දායකත්වෙන්. එනිසා පිනැති ඔබ හැම දෙෙන මත්දායක වුණා උබට එනිසා ඇත්තටම මේ නාලිකාව කල්ල්‍යයානමිත්‍රයක ලක්ෂණ පෙන්නුම් කරන නාලිකාක්. ඔබට අත්ව අරුව ලබා දෙනවා අබය භූමයක් කරාගමන් කරන්නට අබේ භූමයක් කරගමන් කරන්නට විශාල කාලයක් සතියකට ධර්මදාානයවෙෙනින් බෙදා දෙනවා. තියනිසා මේ වෙලාවැපී අරමනවශෙන්න්නේ මතක් වූ වෙලාවේ. අපේ විදේශයෙහි වාසය කරන එතෆම් ගුවන්නදුලිය සභහප තුමන් ප්‍රධන්න. සියලුම පින්වත් නිල්දරුවන්ට ආශිරවාද කරමු. තව මාසේකින් හමාරකින් අභිනෝ වර්ෂයක් උදාපත්වය නවා. අභිනේ වර්ෂය තුළත් සකය ජීවිතය යහපත් පාත නංසියාලිස්්ට කරගන්ටමේ පුරුණණී ශක්තිය. මහත්ම උපකාරයක් වේවා. සියලුම ජීවිත තර්ජන වලින් ජීවිතත් මුොඳවා ගන්නට. ජීවිත බිය කිසි තැනක ගසි විටක නොහ දෙන්න ඇට අවශ්‍ය ආශිරවාදම පින්බෙලින් වේවා කියයා ප්‍රර්ථනා කරනවා ඔබ හැම දෙෙනමත් සමග. වසනාවන්ත පින්වත්න්නේ අපි සීලයේ ආනිසංස ගැන සීලය ආරක්‍ෂා කරගත යුතු ආකාරය පිළිබඳවයි මේ දිගින් දිකටම සාකච්ච කරමින් ඉන්නේ. මට මතයි පනවත් ඔබත් මත ගැතික ම හිතවා. භාගවත් බුදුරජාණන් වහන්සේට එදා දෙපිණිසක් එකවේ සුප්පිය පරිබරාජකයයි බමදත් කියන ගේ ශිෂ්‍යමානවක ඇයි දෙන්න එකනකට පරස් පර විරෝධීආකාරයට ගුණගුණ කියමින් යනනාතරය. භාග්‍යතුන් වහන්සේ රාජකාගාර නම් ශාලාවේ නවතන්නර ගන්නකොට භික්ෂන් වහන්සේලා තුනුරුවන් ඇස්සිදිරී ඇස්පනිට දැකදක. ග රුව ද සඟුවන දැකදක මේ සුපියකට පිරිවේජය දොස්කිව්වාආකාරය ගැන භාගිතන් වහන්තේට කරුණි දිරිපත් කළා. එවගේම බංබදත් කියන මානවකයා බුදුරුවනේ ගුණ සගරුවනයේ ගුණ ප්‍රකාශ කලා කාරය ගැනකිව්වා. ඉති භාගිතන් වහන්සේ වදරනවා මහනන කෙනෙක් ඔබේ අගුණ කිව්වයි කිය කලබලවනොත්. ම්පාවට පත් නොත් ඔබ එකට එකනක කියන්න හෝ එකන එක කරන්න කියත්. ඒ පලවෙනි විපත තමන් වෙතයි කියෙ හොඳට මතක තියගන්න කියලා. අනි පැත්තිෙන් කිව්වා ඔබට හෝ වේවා බුදුරුරුවන්ට වේවා යම බුණවර්මනා කරන ඕන. ඒෙන නොත් උඩගවෙෙන්න්නපා ඒව වු තුළ වෙන්නපා. එතකොටත් සත්‍යය වැටෙන්නේ නෑ. ඔබ මේ දෙකේදව මර්ධ්‍යස්තවෙන්න. යම්ගිරආකාරට බඹදත්මානවකයා තුනරුවන්ගේ ගුණකිව්වා වෙන්න ඇති නමුත් බමදත්මානවකයා වේවා වෙනත් පෘතජ්ජනයෙක් වේවා මගේ ගුණ කියනවාන එ ප්‍රත්ජනයගේ හැට ලක්වෙන්නේ හිතට අරමුණ වෙන්නේ මගේ ගුණවලින් ඉතා සොච්චමක් මගේ සොච්චම ඉස් සල විස්තර කරන්න ල ධ්‍යම සීල මහසීල කියල බෙදවා භාගතු හදමික විස්තර කරලදට පහසුවට භික්ෂුණන් හන්සලට. එේ කාරන තේරුන් නිසල භාගතන්හසේ නිතට අධාරනය ප්‍රතජ්ජනය කන වචනය. පින්න ඔබ බොහවාරවලද හල ඇති ප්‍රතජ්ජනය කියන කවද කියල. බොහෝ අවස්ථාවලදී හම වනවා අස්සතවා පතජ්ජනෝ. දහම්මසා නැතිපුද්ගලයා ප්‍රතජ්ජනයය. එතේ ප්‍රථජනයක අද බාල ප්‍රතජනමට පෘතිජන දගල්ලක්කින්න පින්න. දේ පජන බොත්තා බුද්ධහිනා ිච්ච බන්දුුන අන්දෝ පතුජනයක කල්්‍යනක පතුජනෝ මොදේ කියන්නේ මහනන මව පෘතජනය දෙගොල්ලක් දේශනා කරනවා. එකගොටසත් අන්ද පතජනය අරබංකිවේ අස්සතවා පුතජජනෝකිවේ අද ප්‍ර න පිව තබ කොතෙන්ට අයිති කියන ඔබ තිරනය ක ගන අතර ජන ගොල්ලයි . ය අන්ද බාල ප්‍රතජ්ජනය අනි තකර කල්‍යයන් ප්‍රතජනය අද බාල පතජනය න අද ප්‍රතජනය ගන කවද ඉස්කන්ද ගැන ධාතු ගැන ආයතනාදිය ගැන ඉගන ග්‍ය නැති විමසන්න නැති විමස නුවනක් නැති ශ්‍රවනය කිරීමක් නැතින එඒයා තමයි අද ප්‍රතජනය දැ ඔබ එකට අහිතිවෙන්න විඩක් නෑන මේ දහම් හඩහන පින්න තුල්ලාට නිරන්තරෙන් නිස්කන්ද ධාතු ආතන පිළිබඳ හම්මහන්න ැිලතිෙනවා මේ රූපස්කන්දයහගේ ස්භාවේ මකක්ද කියනෙක්ක ගැන කුම හෝ ආකාරග කතරල රූප ඇලෙන්ට යන යක් කල ර න හැම ොහොත රපය අනිත්‍ය සභවිට පත්වයක් ආදවශ දහමක් ැහවත් ඔබ කල්ලයන් පපුත්ජන කොස ඇතුු වේවා එතකොට කල්ලයන් පපුතද්ජය හන කුදකි කියල පි බොද යිස්කන් ගන දන්න ධාතු පිළිබඳවා ඔබෝධයක් ඇති තක්කු සෝත ගානජ ව හාදී ආයතන ගැන ඒ රූපා තන හත්දා ඇතනාදයේට අරමුණ ගැන යම්කිිල අවබෝධයක් ඇත්ද. ඒවා හොඳින් ඉගන ගැන යෙනවාද. ඒ තමාතුරින් නිතර අධ්‍යාත්මික ලෝකයේ වසයෙන් කායික ලෝකය වශය විමසමසාහ බලන ජාන සම්පත්ති තියෙනවාද. එයා උතුම් කල්්‍යන් පපුතජනේ තවමත් මාර්ග පල ලබල නෑ මාර්ක පල ලැබීම සඳ සුදුසුගල්ල බලතිනවා. එනිසා ප සම්බුදු පිරිස සුදුසුගම්ට පිරිසක් බවට ම නිර්දේශ කන ඔබත් ඔබ ගැන නිර්දේශයක් ගන්නඩුව. ඒමොකද ඔබ හැබෑවටම රුවන්සරණගේ ්‍රාවකේ. බෝම ආදරෙන් ගෞරුවෙන් හිමිදිරි පාන්දර සම්බුද්ධ තේවාරම්භ කරන්නේ. රෑවෙන තුරු නිවස පන්සලක් සේතියගෙන. ඉඩකඩ තියන විදිහට ඒවගේ මතේමිටේ තියන විදිහට. පැබදුනක් හරි පූජාකරන්න කරන්න තත්පටව කටයුතු කරන විත්තිය. භාගවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ තුනක්තියවන පින්වන්නේ. එකක් තමයි කෙලෙෂ් පරනිර්වාණය ඒ සිදනයේ බුද්ධගයා බහමියේදී අනිත් පරනිර්වාණය ස්කන්ධ පරනිර්වාණය ඒසිදුන උපවත්තන සල්වානයේදී අනිත් පරිනිර්වාය ධාතු පරනිර්වාණය. එතකොට දැන් තවුම බුදුරජාන් වහන්ේ ජීවෝමානයි ම මේක නිතර අවධානය කළ තිනවා ධාතුන හන්සල වැඩින්න තැන නාවපොරුවත් යන් පුළුවන් වඩිනවා මගේ භාග්‍යතුන් වහන්සේ ජීෝමානයි. ජීෝමානයි මොක දතු පරවාන සිද වන කතා ගැ පින්නත් ිගන ක තින. එකට කාලේ බිනංගු කරන්නට බලාපොරොතුවවෙන්නන්නෑ. එතකොට කල්්‍යාන පුත්්‍යනයා පුත්තුම තරන් තද අවබොහෝ දෙයක් විශ්වාසයක්කතුවයි කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්ේ ජීෝමාන එයා නිකන් කට එෙනවාට බුද්ධන් සරණන් ගච්චාමිකින ඕනවේ ජීියෝමාන බුදුරජාණන් වහන්සේ මනසින් මවාගෙන දරාගෙන බුදුගුණ දරාගෙන මයි භාගිතුන් වහන්සේගේ සරන් ප්‍රාථනා කරන්නේ ඒ කල්ලන් ප්‍රතජජනයගේ ලක්ෂණ. මංහිත ඇනට කවදාවත් නිර්මල පිරිසුදු දහ මහනකොට ඉින්දි බරගතියෙන්නේ නෑ. නීවරණ දුරස් කරන්නට තනන් ඔබේ ස්‍රද්ධාව ප්‍ර බලයි. නීවරණ දුරකරන ක්‍රම තුනායි තියන්නේ ගුවත් දුරු කරන්න කම තුරත් තියෙනවා. එකත්තබයි තදංග වශයෙන් යට පත්වෙනවා නීවරණ බණහන වෙලාවෙට පින්න තුළට තදංග වශයනුත් යට පත්වෙනවා. එවගේම විෂ්කම්මන වශයනුත් මේ දෙපැයික කාලේ නම් මම මේ වැඩකට වෙන කෙස් සිතුවිල්ලට න තයොදවන්න ෑ කියලා. මොනයම් විදියේ පටික හිතවිල්ලක් කාවත් මේ වෙලාවේ. කේන්ති උපදින අම්කාරණකාවත්ම මේල හිත දරාගන්න හදාගන්නවා කියෙලවට පුළුවන්නම්. අන්න ඔබ විශ්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහණ මේ පුහුණුවීම් දෙක මවශ්‍යය පින්වන්නේ. මේ පුහුණුවීම් දෙක වි්කම්්න්න දත්තවයට හොට හිත දියුණු කරහම කිසිීම ගැටලුවක් නැතුව සමුච්යද ප්‍රහනේත යන්න්න පුළුවක් සච්චයට කිලක්ට සපුරා කෙස් දුරකරගන්න ප්‍රහණ ක්‍රම. ඒක තමයි මාර්ගපොල ලාබිගේ ක්‍රමටාව එතනි පපිට යඔබයි මයි රැදිී සිටින්නේ කිය තිරණ කරගත්තර කමක් නෑ. ඇතර මේ ාගින්ේ තවදුරත් විස්තර කරන සූත්‍රදේශනාව අටුවෙනි. ප්‍රතජ්ජනය කියන පද මෙන්න ව විට තෝරව විස්තර කරව සෙලබික්‍ෂන්හන්තට ප්‍රතජ්ජනයයා මගේ බුදුගුණ දහම් මගේ සිල්ගුණගැන කත කරන්නේ මෙ ේටි තරත් දකරයි. ඒක කියන්න නම් පපුතජ්නය කියන්නේ මහනි මෙන්න වගේ ක කෙලවාගේ හ විස්තර කරන්න කොහමද. මහ කෙ සුපදවන පුද්ගලයා ප්‍රතත්්ජනය. දැම්ම බම්බදත් කියන මානකෑ තවම මහ කෙලෙක් ඇති කෙනෙක් ධර්ම මාර්ගයට නොපැමිණි ඇසීම් මාත්‍රයෙන්ක් හෝ බුදුරජාන් වහන්සගේ දැකී මාත්‍රයෙන් සවද්දා උපදවා ගත්තු කෙනෙක් එහම ින්න්නවන පින්නන්නේේ ඕන තර තැන් අපේ ජීවිතයටත් අපේ පූජාබූමට බොහෝ සම්බන්ධ අන්‍යාගමික පින්නතුළලයින්න. එඒත් තැන්ට ධර්මය පිබඳ බෝධයක් නෑ නත් දැකී මාතරයෙක්. කටන පින්කට මොක්ද කෙරෙන්ඩෝන කියල මේ පුද මිමනත් උදවපකාර කරපු අන්‍යයන්ගම බවතුන් ලයිවා. දැකී මාතයෙන් අ හරි ලක්සන පෙරහැරක් හරි දස්සන කටික පින්කමක්. අපි දැකල සන්තෝස වෙනවා. බෝධින කියවා අප හන්දන අපට මේ චාරිත්‍රවාදත හුරුපුදුරනන්ත නිසාහනං අපි පන්සලට ආව ැත්තේ. ඔබහන්සලගේ වත් පිලවෙත් ගිහත්ත කන වත් පිලිවෙඇ ට අවබෝධයක් නෑනේ නවතති හරිීර සතුර වනා පහන්දරුව. බහන්සෙලක් කටින පින් ම දසන ම හොියක් නත්මගේ දොරලගේ තියර තිිබ්බා. කොඩියින් සැර සවා ප කොචර න බෞද්ය කොත් තන් දේ ලි හවිට. ගේ අත ඉදල ොරෑර පා දහබල නේ කට පින්කමක් කටන වස්සපයක්වැඩ ොන කිය සතුරන ොට බෞද්ධ අතර ඉඩං කොහොමනත් බබදත්මානු කැතවම කෙලෙස් පුංජයක්. එයා බදුරජාන්හක ගුණකිවේ රූපකායන්ද කලා. ගරුව ගුණ කිය රූප කායි දැළ ධර්ම බෝධ යක්ක්තාවම නෑ ධර්මාාව බෝධ එනකොට තමයි කෙලෙස් ගලිය ලෙහගන්න බුරුල් කර ගන්න පුළුවන්ගන්නේ. දැන් අර පිනතුබ දන්නවාන සංඝජන කන කතාරනකටත්නේද. සක්තු දාගම මාර්ගයේදී කෙස්් බුරුල්ලන හම්පූර්ම කෙස් දෙක් ප්‍රහිනම නනේ අනාගම මාර්ගයේ කාමරක පටිකත ඒවාගේ න ප්‍රථජජනයක සභහ ම ද කො මහ කෙස් තාම හි උපදවා. බෙහිතේ මහ කරෙස්තාා උපද න බ තිරය කරන්නොම ප්‍රතජ්නය එත්තව. එවගේ සෝර්න් මාර්ගයට එනකම්ම පෘතජ්ජන බවෙන් අත්මින් දෙන්නේ නෑ පින්නක්න අපි. ඒ භාගිත වහන්ස තැලි විතර කරවා. නොනසනලද සක්කාාදිිට්්‍ය ති එක්කනනා ප්‍රතජ්ජනය. ඔන්න දෙවනි ලක්ෂණ. නොනසනලද සක්කාදිීී ඇත් එහක් නසලද සක්කා දිීත්්්‍යීතියන කාට සෝවාන් මාර්ගලාබියට. එන සෝර් මාර්ගලාබියෙකු බවට පත්වන තුරු. අපි ප්‍රතජ්න හැබැයි අන්ද බාල පපුත්ජනයකි තත්වය සීයට අනහනවයකීම අපයි පැතර හැටයි තියෙන්නේ නවත් කල්්‍යයාන් පුතජනයගේ තත්ත්වත් සීයට හැත්ත පහකිින්තර වගේ ගොඩයකි කියල හිතුවට සියර විිපහකුවත් බලපෑම තියෙනවා. සසර ඕනෑම භවකට ඇදියන්. එනිසා කල්්‍යාන් පපුතජ්ජන භාවයි මම ඉන්න කියලා සන්තෝසයෙන් හතන් දෙපා. ඔ මේ කල්්‍යන් පුත්ජන භාවයහි කල්්‍යන් පුතජ්ජන භාවයයි. ආරී භාාවයගක අතරත දැන් හැදිලා ඉන්න වෙලාව හැකිඉක්මනින් වීරිය කරඩ සක්කා ධිපති සිදකන්ගේ සඳහා දහම් කරුණු බෝබට අහන්නට ලැබෙන පින්වත්ම. මේ කය මමය මගේ මගේ ආත්මය කියන සිතිවිලිසන බිඳගත්තොත්. ඔබට අත්දැකීමෙන්ම දැනටත් වැටහෙන වැදින පින්වත්න්නේ මේ කයේ ඉඳගත්තු තැන නැගි ගැඳ බැරි ඔබ මේ කයේ ක් රෝග සෝතරෝග ගහනරෝග ජිවාරෝගාදී සකළ රෝගහැන්ගෙන් පිඩාමිදින ඔබ අේ මේ කය මගේ වෙන්නේ කොහොමද මේ කයි මෙතරම්ම දුකක්ියයද කියලා කයේ අසුබතහාාව ඔට වැටහෙනවන එතනිමුත් පෙපිට මට තියනෙන් අවදරකින් අසිචුවකරන ශරීරයක් නවේද මේක මම මගේ කරගත යුතුද මමක තාවකාලිකෝ බාහිර රූපයෙන් දැකළ කැඩපතයි අදදරටහි සරසාගාන්න හැබෑව නත් මගේම මොකයෙන් ඇතුලු කරගත්ත හාරයක් වමන වශයෙන් පහු එලියතාවත් මට කොච්චර පිළිකුලද පහල වෙන්නේ ඉතින් මේ ශරීරය මගේද යමක් පිළිකුල් කරනවා නක මගේ නවෙෙන පිවන්නේ. දැන් අපේ ජීවිතවලෝය ආශ්‍රී ස්්‍රේ කරණය වේවා අබහු අවිච්චයි වේවා අයින්කරන්නේ පිළිකුල්ලු නහමන පිළිකල්වීමට අපි කියන්න කලකිරෙන හන් කියන කන. එනිසා යම තමන්ගේ රූපායි ප්‍රම කල කිරනවා ඒක් ප්‍රමාණවා. මේ මමය මේ මගේ මේ මගේ ආත්මය කියන්න. සිත විලි තුළ දුරු කරගන්නට ද්‍රන්තරෙන් හිත යොමු කරගන්න. එම හිට යොමු කරගන නිරතුරුව ක්‍රියාත්මකව වන්න පෙන්න්න තුළ වා වා තවත් උපදෙශකන්. සක්කායි දෙට්ේ ඉතිරී ධර්මතාටික ොහොමර බිඳහෙලා ගන්න කියලා. මේක අනේ මටටම් බැරිවෙයි හොඳයි ඉතිෙනගේ පිට හටයන්නට බැරිවේ කිය ලබි හිතමුකු. නමු සෝහන් මාර්ගයේ ජයගන්නවා කියන්න කඩක් බැරිවේ කියල තු හිතකවත් හිතන්න්නේෙප. එකට ප විශේෂෙන් අවධාරණය කරන අනුසාාසනාවක්. සේපත් කිරීම කවුවාදයා. තුුන්ගන කාරණය විශ්්‍ර කරනවා ශාස්ට්‍රෘරුන්ගේ මෝදෙස බලා සිටින්න. එකන ශාස්ටෝරන් වහන්සේගේ මෝදෙසක කියන්නේ මෝදදිහා බලලායින්න කිය නෙමයි භාගිතන් වහන්සේ දේශනාගන ධර්මී මහිර හඩ වචරවල ගලපන ස්වභාවය. අදී වශයෙන් දිහා බලාගන හරි ලස්සන බන්න කියලකෙන හිතනවාන්න. රිලාසන බන අවබෝධ ගන්න තිව එයා පෘතජ්නය හැබැයි කල්ලියන් ප්‍රතජනය හැබැයි කල්ලියන් පපුතජන එකකත් සඳර මතක තියාගන්න ඩෝනෑ හතතුින් කාරණ කියනවා ම ඔබට ර්මතිශනවා නම්බේඩ සේ පත් කළලා වගේ සියල්ලු ගතිවලින් අත්මින්දුඩේ නැති පුද්ගලයා සසර ගිලි සිින පුදගලයා ප්‍රතජජනය අන ගති අන්තුරගන්නේකිරම මතක් කළ සංකාර්ර කියල පින්න අවඔබට එන්න යමෙක් සසර ගති සියල්ල අදුරගත්තල දදු ගතිවිතරක්නේ සු ගතිවලත් තියන හැබැෑ ගතිය අනනිත්‍ය දු කනාාආත්මලක්ෂණය කළ තේරුම්ගන්නවා. ඉලඟට නොෙන්ක්නුයේ කබි සංකාහරයන් එමටම් පින් පව්දිහානාදී දේවල් සසරට හේතුනා කාරටය මේ සංස්කරණය කර කරන්නවාද මහනෙන්නේ එයා පෘතජ්ජනයය. බබදත්මානු කැවිතරක්නේ දකොට නේද ලෝක ය නු ග ගත්. හමනි කාරණය විස්තර කරවා නොඒක් සඩදිය පහරවලි කාමෝගය බවෝග දිිත්ියෝගේ අවිද්‍යෝගේ ආදී වශෙන් ඕගතති නවන පින්නට හැඩ පහරව ඒ ැඩ පහර වලට වැ වැටිලක් ගාගෙන යන පුද්ගලයා පෘත්ජනය අය. එනක් ගසාගර යන්න සැඩ පහරින් යම් ප්‍රමාණයකට හරි අත්මිතුනොත් යම් සේම භූහමකට වත් ඇතුළත්තු නොත් අපි උදහරනයක් වශයෙන් හිතම වතුරග ගාගරයන මනුස්සේ මනස්වාසයෙන් තොරව වනත් යම් කිසි ගොඩබීමකට ඒද නොත් ගුඩා ගඩබිකට ඒ පළතුර ගෙඩියක් හරිකාලා ජීවත්යෙන්න්න පුළල වතුර බැසයරකක් සැරදිය පහරාඩු වෙනක අන්නේ වගේ තමයි සෝවාන් මාර්ගලාබිය. සුළු වෙලා ගරහරි සැන්සේනට පුළුවන්ගේ යාට ඊනගට කියනවා හත්වනි කාරණය නොඒෙක් සන්තාපයන්ගෙන් තැවෙන වනන්ගේ අප්‍රත්ජනය. අප අපිගෙන තේරම් ගට හකක් කාරණනාතිලට පිනතිමත වලන් නොඒෙක් සන්තාපොලින් තැවෙන පියේ හිවිිපයෝගෝදුක්කෝ ්‍රියන් හමිවීම නිසා ප්‍රියන් හැරයාම නිසා ්‍රියන්ගේ අමනාපවීම නිසා තැවෙනය ලෝක කොච්චරන්නවාද. එඒත් තැවීම සහර ජීවිතහානයක් දක්වාා ඉදිරිට ගැෙන ඇතින්නවාන. එතකොට අප්‍රියන් සමක ජීවතයෙන්න සිද්ධවීමෙන් තැවුම් කනාය මේ මේ බනහනනි වැඩිපුරමො මම හිතන්නේ ධර්මය සරණ පිට ලබාගත්තුවා න්නවන ගොන්නව අන්දකට අයිතියයි. එකක් ආදරෙන් හැදූ තැනූ ප්‍රියමනාපොව් දරුවන්ගේ වෙනස්වීමම් නිසා. ඇතැ මේමලවට හදශි මරණ නිසා අදත් එදාමෙන් ඇඳුන්ටි කළඟ තියාගන්න. අදත් එදාමින් නිදාගත්තු ඇද ඒ ආකාරයම තබා ගනිමින්. ඇතැන් මෙලවට මිහිදන් කළ සොහන දොර කොඩ හිදි කර ගනිමින්. තව මත් ඇැ වෙනය කොච්චරන්නවාද. පිනැති ඔබට ධර්මය අවබෝධ ආදා ඔ ැයි හදව බ තුමා බ වරුද් දෙමන ුරුද්ද පා බන ගන් ලිබන රපවාහැනිි බන ය ඇත්තවනින් කියලා ඇති. අපට යම්ගහි වැරදුුණු තනක් මේ. අපිබන කියලා තියෙන්නේ පින් පිි සනං භාගතුේ කොතනකුවත් ධර්මදශ කල න පිම් පිිස. ගැලවීම පිි සයි දේශනා කළේ. ඇලවීම පිණිස නොවේ. එනිසා උ තාම සොහොන් කොත දිහා බලමින් තැවෙන වනක්. ඔබ කල්ය පුතජන බත් ේ කියල කිවත් කාරයයක් අන්ද බාල පපු්‍රතජන ාවවයට වැටිලා. ඔබට සිත විච්ච දවල් ගැන සෝසුම් හැල තැකනක් අපි ඉන්නේ. සිහිවද අනුවවා ලපෙනවා දැවෙනවා පැය ගණන් කල්පනාකරක වීම. ඔබ ජීවිතයේ සමහර මිනිස් තේරුම් ගන්න ැරු ප්‍රමාණ කැපවීම කරන නොමිනිස්සුන්ට එක ඇත්තයි. නමුත් ඒත්තැගෙන් ඔබට යම්කිතී ප්‍රහාරයක් එෙල්ල වනාම අපාසුවක්කාහම පින්නත් වො බේවිනයෙන් අනන්ත ලෙස තැවෙනවන. අනන්ත ලෙස තවෙනවනම් පිච්චෙන අනන් හිත. හිතල බලන්ද පින්න ඔබ ප්‍රමාණ කැපවීම් කරනවා විවාහාාව වෙන කියළ හිතාගෙන. ගිවි අරගන පොරොන්දු වරගන ඔන්න ඔබේ තියන සියලු සේෂත දීලා කියලා ඔන්න ටිකක්කාලෙකට පස්සේ අයට වෙන කෙනෙක්කින්ව කෙලාරංචුවේවා. ඔබ කොච්චරටම් පිච්චෙනවාද.කාය හරි පනිවිඩයක් ලැබෙනවා. මන්දැක් අහවල ඔය බඳී මෙමේදී ය අහවල තවත් නෝන ක කෙල්ලක් කහවල් තැනිින් ොදැක්ම. එමලත් පිළිියටි හෙකිෙනවන්න තව ඉඩධාරයකෙක් යගේ නඕොන කතා කර කරට අත්ල් පටලගනි මාන්දක්. ෙනවද පිච්චද. ඔබට ධර්මාබෝධයාවත් හිතනවා මට මංවත් නැති කොට බාහිර ලෝකය කෙනෙක් මගේ කරගත්වකේ වරද නෙමේ ඇත්තගේවරද නෙවෙයි. බාහිර කෙනෙක් මගේ කරගත්වකේ වැරද්ද. මමවත් මට ඕන හැටියට නොපිහිටනක තැන. මේ ඇත්ත පිහිටපු නැතික ගැන මම ඇයි මෙච්චර දැවෙන්න තැෙන්නේ ම දැ ක්ති සොයාගෙන දිරිට අන්රෝණනය කියල ඒ අදකීම ඇති පින්න අත්නිය බට කෘතජ්ජන භාවෙන් අත්මිදෙන්ට. පෘතජ්‍යනය බොහ හිරවුණු තැම ටක මෙචර අආධාරණය කරන්නකද කෘතජ්ජන බාව තෝරන්න ලැබෙන පොද පිරිසට වැටහෙන තැනයි මෙතන. පොද අයට වැටහෙන තන. එතකොට ආදරය අහිමීම් බලාපොරත්තු කඩවී දරුවන්ගේ අභායවස්වාමියගේ භාව බිරිඳකගේ භාවේ වෙනුවෙන් මුළු ජීවිතයම ම තනින් ඉන්නවා කියන තැන ඔබේ ජීවිතය පෞතිමින් තැවමින් දැවමින් පිච්චමින්න ඔබම කල්ගට කරන්නේ. භාගතන් හඳේ වදාල දහම හරි නේද. ඔබ කව දෙතකොට අන්ද බාල පපුතජ්්‍යනයකුත් කල්්‍යයාන පුතජ්්‍යනයකුත්ක අරතරත් අඩුවා හින්න කෙනෙ අපි තැව මඩු කරගන්න විඩිය කරු. ඒ වෙනුවෙන්ම දහම් උපදෙශචිතර ලබා ගන. මේක කකාගේ උපදේක් ඇතරනතත් දැන් අසාගන තිම බනහොදතම ප්‍රමාණුවත් පින්නන්නේ අපේ හිත නොදවා නොතවා තබා ගන්නට අප්‍රියන් සමග එක්වෙන්නට ලැබීම මත්්‍යහෙමයි. සමජ වැඩපුරතින් නේවා ප්‍රථ්‍යනය පීඩාවිට තැන තන ප්‍රථජ්්‍යය පිඩාවිි තැනේතන. මම හිතුවෙන් නන්නෑ කවදවත් මට මෙයා මෙහෙම කරයි කියද. මම හිතුව නෑ පහම්දරීමගේ දරු හදා පැටිට දරුවමට පහම වෙනස්කන් කරයි කියල කමක් නෑ ලහු පරිවත්තන් චිත්තං හිත කියන පින්වන්නේ ද තියන ගති ගුණ හැට වෙනස් සෙන්ඩ පුළක්. ඒකනේ ගති නියත සම්බෝධි පරායන කියන්න පිරිනත්න්නේ සෝර්මාර්ගට්. ඒක විතරක්වැඩසෑ ගති නියතයි අන්තුක් කෝම ගති අනියතයින. අපේ මිනිස් සතානැතුල අපට ඇතිවෙන ඕනම සිටිවිල්ලක් නියතයි. නියත නෑ එනි සසාපි බගෙන හොඳ අවධානයෙන් අවබෝධයෙන් කල්ගත කරන්න ඕනෑ. නොඒත් දාහයන්ගෙන් දැවනෝද ප්‍රතජ්‍යනයෝ යායට වනි කාාරය විත්තර කළ හෙමයි. නවැෙන කාරණයකකිෙනව පස්කම් සැපවල ය මේ ගිලිල ඉන්නවන. මුලාඇවෙලලා ඉන්නවනම් බැසකන සිටිනුවනම් ලැගකන සිටිනවන. ඇලිල පටලවිලා ඉන්නවන මහනෙන අන්නේ ප්‍රතජ්්‍යනයකෙ තවට ලක්ෂණයක්. පෘතජජනයකෙතාවට ලක්ෂණයක්. ඇහැට ප්‍රියමනාපරූප නිරතුරුව සොයමින්ඒ ප්‍රේමනාපරූප හිමිණු කටන් මංශලක වගේ අප්‍රමාණ වූ පිීඩාවට පත්තෙමි නංඔප චිවත්තෙන්නේ. අනඔබ තාම් පස්කම් සපේ හයන පස්කන් සපේ වෙනස්සුන තැන ඔබ පිඩා විදින ප්‍රතත්්ජනයක ලක්ෂණයක්න හැමලා ඔබ අනේ හංගවින් කතාන න කටහන වත්හගන්න බැරිවුරාගේ කියල කීදෙක් ගැන හ දවන්නවාද හිතනවාද. සමහලට අපිහිතක යම්කිසි දෙපලකට කතාබාකර ගන්න විදියක් නෑ. ඇ අනේ ඉ ඇයට කතා කරන්න බැරුණනටටේ එම්ම සකක් වන්න තිබන්නේ. අන්නත් එතන පවා තියෙ පින්වගේ ඒ පනිවිඩේ සන්නමේදන වීමෙන් පවා. ෘතියක් බනවා පංචකාම සම්පති බැස මේවා ොහොයන්න. මේ ගන්දේම හොයන්න. මේ රසේ මොයන්න. මේ ස්පර්ෂය මොහයන්න කවද පෘතජනය. අනේ මට එ කතානක රන්න බෑ මටයාව දකින්නට ඉන්න බෑ කියලා ඔට සිතු විල්ක් නකට තීරණයක් කියන්න ොළ මංඟගොට පේ තරෙන සරවචන වලම කියන්න ඒ තමයි ඔබ පෘතජජනවාාවෙන් ගිලිලයින්න ඇලිලයින්න පැටලිලයින්න කෙනෙීම ලක්ෂණය පින් වන්නේ. හ කාරය හට පහැදිි කරනවා. නිවන් මගට පිටුපකාල පංච රීවරණයන්ගේ වටවෙච්ච හිතක් ඇතුවම් ගොබජීවත් වන්නේ. මහනන ඒ තමයි ප්‍රතාජ්ජනය. එවැනි ප්‍රතජ්‍යනයෝ බුදුරජාණන් වහන්සේ මාගේ ගුණ යම ඒ පද ඉදගට තලයි ඉඳකට ප්‍රකාශ කරනවාද. ඒ ප්‍රකාශනය යිඉතා බොලොන්ද ප්‍රකාශණය අන ඉතිදදි තමයි භික්ෂන් හඳට විස්තර කරන්නේ. ඒත්ත භාග්‍යතු වහන්සේ මෙබඳු ඇයි මෙ මෙබඳ ගුණ ඇතයි කියනවන එය ස්වල්ප මාත්‍ර ගුණයක් පමණයි. ලාමකවූ ශීල මාත්‍රයක් විතරයි. සීල මාතයෙන් පිටදගිය ගුණ සම්පත්තියක් ගැන ඒ මහන බමුණුව ප්‍රකාශ කරන්නේ නෑ. ශ්‍රමණ බවත් ගෞතමයෝ ඔන්න චුල්ල සීලේ විස්තර කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයෝ පරපණ නැසීමෙන් වැලකුණහ. සතුන්ට හිංසා කිරීමෙන් වැලකුණනාහ. අවියයුධ ගන්නේ නෑ පෞකරන්න හුඟක් ලැඩ්ජයි. හරීම දයාවෙන් යුක්තයි භාගිතුර හන්සේ. සියලූම සතුන්ට අනුකම්පා කරන අභාගිතව පහන්සේ. සමන බෞද්ගෞතමයෝ කවදාවත් නුදුන් දෙයක් ගන්න නෑ. දුන්ඩයක්මයි පිළිගන්නේ උන්වහන්සේ. වන්තා අරයිතුව පිරිස සිතිින් දුන් දෙයක් විතරයි ගන්නේ.ඒ ්‍රමන ෞතමයෝ ප්‍රක්්පචාරීව කාමසපයෙන් වෙන් වෙලා. ඉස්ට්‍රීසේවනය මෙෙන් වෙ. දුරාචාරෙන් වලවාසය කරනවා. ඒවගේ සමන බද් ගෞතිමය බොරු කීමෙන් වැලකුණා සතතිය මැදහහි යුත්තක්ම ප්‍රකාශ කරනවා. ලෝකයේ මුලා කරන කතා කරන්න කවදාවත්. සමන බෞද් ගෞතිය පිසනු බස්කීමෙන් වලකුණු අය. අනුන් බේද කරන කේලම් බස්්නැතියයි කෙනෙක්. බේදවුවන් මිත්‍ර කරන කතා ඇති කෙනෙක් භාගතුන්හන්සේ. සමගිය උතුම් කොට සලකන කෙනෙක් සමගවුවන් කෙරහි සතුරුව වෙන කෙනෙ. සමගි කරන කතා නිතර ප්‍රකාශ කරන කෙනෙක්. ඇත්ත අයිනේ පින්න තුරු මතකයි සමක් ගානන් තපවසුකෝ. මහනන සමගිය තපස සැපේ පිණිද හයුතු වෙනවා. සමගී ගැන නිිතර කතා කලලා තියෙනවා. එසේම ත්‍රම බද ගෞතරමේ පරස වජනයෙන් වැලකුමයි. කණනට මිහිරය සතුට උපදවන ප්‍රියමණ පපචන කන්න සුක්හ කනට මිහිර සැප උපදවන්න. කන්න තේලා මදුුභානිී. න්න බාගිතු හදගේ ගුණ මේවා බොහෝ පෘතජ්ජනයෝ දන්නවා. ප්‍රතජ්ජනයෝ අන්න ආකාරේ බා සතු තුුල්ල සීලේ නිතර විස්තර කරනවා වෙන්නට පොළුවන්. ඒත්ඒ අයිමං කෞුද කියලා හරිටම දන්නේ නෑ.ඒවගේම මගේ ගුණ කියන චුල්ල සීලයේ ගුණ කියනෑ ඇත්තු. තරුණ ගස්සල් වෙනසීමෙන් සිඳීමෙන් මගේ මා වැලකුණු බව මගේ ශ්‍රාවකයොත් වැලකුණු බව පිනැති ග හද මන්ගේ ගු තරක්ම කියන ශ්‍රකයන්ගේ ගුණත් කියනවා ඒගේම දැ මේ කරුණටි අසා ගැනීමෙන් ඔබට බුද්ධශ්‍රාවක නොවෙන භික්ෂුන්ගේ ලක්ෂණ අඳුරගඩා පුළුවන්. ඒකට එක්ක මාර්ගෝපදය සකව සලසකරන්න නැත මේ කාරනාවලට තෙක් පෙලා කාලගන්න නෑ නවත් අපි භික්‍ෂුවක් කිසි නොට හිතු කරුණ යෙනවන නොකට යුතු කරුණු මනවාද කියන කාරණාවත් මේ සීල විග්‍රහයෙන්ට අඳුරගන්න පුළුවන්. ඒවාගේම විකාල බෝජනයෙන් ව වෙල එක්වේ ේ වලන්දර කැෙක් බාගිතතු හන්සේ. ඒකගේ නැටීන් ගීකීං වැයින් විසු දශසනයන්ගෙන් වැලකිච්ච කෙනෙ. මල්මාලා සුවඳ විලවුන්ගෙන් සැරැසීමෙන් වැලකිච්ච කෙනෙක්. නොස්සදුසු උත්සාහසන මහාහසනවලින් වැළ කිච්ච කෙන රන්ද මිල දල් පි ගැ ෙල්ලුන කෙක්ොටමත දස ේ අතා කරන්න චුල්ල සීලයක් හැටරිට තමයි ාිතතු හසක විත්තර කරන්න. ඒ කළ කියනවා අම මාස පිළ ගැනීම ස් ට්‍රී හෝ ැ දරන් පිගැනීම. සසදසී එලුවන් බටුවන් කුකුලන් ඌූරන් ඇතුළු ගවය නස්ශවයන් කොඹරුුවතුවාදී පිගනීමෙන් වැලකිච්ච කනෙක් බාගතු හන්ස.ඒවගේ පාගතු වහන්සේ කාගවත් පනිවිඩා කුඩංගරගන දූත ගමන් යන්නේ නෑ.ඒවගේම ගනුදුරකිරින් මාදී වළදාමෙන් හොරක්කින මනවුන්වලින් ගැදීමෙන් අල්ලස් කෙනින් වංචාකිර මායම් ප්‍රයෝගවලින් වැලකිචත්‍ර කෙනෙක් වන්න. එ කැපීමම් බදී බැදීීම කොල්ලකෑම් ගම් පහැරි බලහත් කාරක්‍රයාවලින් වැරකුුණායි. ඔහ කිය ඔන්න ඇත්තුමගේ ගුණ කියන පිිව ගොලකින ප්‍රමාණය ඕක තමයි ඒ චුල්ල සීලේ දන්නාවෝ ප්‍රථජ්නය සමහර පපු්‍රතාාජනය චුල්ල සීලට වඩ භගත හදක මධ්‍යීමමශීලේ කැන දන්න ඔන්න පින්නැති බදුරජාණන් වහන්සේගේ හැබැවූ බුද්ධස්සාාවකෙක් ලඟ තියෙන් ඕන කරන මධ්‍යම සීලේ අංගගැනයි මේ කතා කරන්න. මහන කෙලෙස් සහිත ජනයා දැකට මතකයි කලෙ සහිත ජනයක කාටද පෘතාජ්්‍යනය. තත්්නයෝ තාවටයම්ගට මෙසේද කියනවා. කොහොමද තමහර පින්වත් මහන බමුණු දාකයන් විසින් ශ්‍රද්ධාවෙන් දෙනල දහාරනු භව කරලා. බුද්ධ ස්්‍රාවකය කරන මේ කියන්නේ. හැබැයි යම්ගිසි බුද්ධ ශ්‍රාවෝකක් මේ ඉදිරයට මා ප්‍රශරනය යමගි කාරනාටික ක්‍රියාත්මක නන්ගේ හැබැ බුද්ධස්්‍රෝකයකුත් වීදතකොට එකයි මේ භාගිතන් හික බුදු මවීම දේශනා කරනවා. සමහර පින්වත් මහන බමුණෝ දාකයන් වින් ශද්ධහාව දෙනල දාහාරන භව කරන හ අනකාව කරලලා ගොවි තැම්බත් කරනට හුගේ කාල යාාවන වගේ ප්‍රශ්න හමුදුරන්ට ගො තැම්බත් කරන්න යෝගගේද ආදීවශයෙන් නොයක්දව බනපතටා නුවනන් ඒක වැරැද්ද අපක තේරුම්ගම. අපි හරිට අගේ කරනුවන ඇත පින්නති ආමුදුරුත් මේ බලන්නම මේ වගා කලතින්න මේවා කාබණක වගාවක් විතරයි මේක අදීවශයෙන් තම වගකරපුවා පෙන්න පෙන්න්න රට යම කරාදර්ශදන භික්‍ෂරුන් තින්නවාන. අපි තෙරුම්ගන්නත් එක් හැබෑ සීලක සවභාවය ගැන තේරුම් ගනිම. දායක සද්ධහරදනදේවල අනුබව කරල තනගස්වල් විනාශ කරනවා. මුල්වලින් කනින් පුරක් කොලින් දළුවලින් බදම් පැළවෙන. මේ ආකාර තනගස්වල් විනාශකිරීමෙන් සමට බෞද්ගෞතිම වැලකිලයි වැඩින්නේ හැබැ බුද්ස්සාාවකයතකෙන් ලින් දෝ නොහැමන. සමහරට පින්වත් මහන බමනුවෝ ස්‍රද්ධාවන් දෙනට දාහර අනුබව කරල ආහරවර්ක පානවර්ග තබාගෙන වනදති. රෙදිිපිලි ආදේ රැස්කර තවති. ටවා ද ැස්ක ති ස හ රවේ තර හල්ලද ්‍රැස් කරල තබා ගනදී. ශ්‍රමන් මවත්ගෞයම එසේ දේපොල රැස්කිරීමෙන් වැලකිලා ඉන්නවා. භික්‍ෂුවකට අතිරේක යමක් ලැමුණනත් ඒක බෙදාදන්න ඕන. එහමනත්තැන් කැමති භික්ෂුවකට ඒ පරිහරණය කරන්නට මුදහරලපය. ඒ අයි බුදුරජන්හන්සක ක්‍රමවේදේ. ඒවගේ මීනකට වදාාරවා මහන සහර පවත් මහන බවනු සද හ දරද අුබා කරලා. නැටීම ගීකීම වැැයිීම නැටුම් බැලීම. විහිළු තහලු වැසීම. කන්සාාතාලාම් අලනකු අත්තාාලම් ගැසීම මළ මිනීනැවීමේනි විධ විද්්‍යා දක්වනවා. බෙරගැසීම මුද්‍රාණාටක එවගේම උනගශ්නක නැතිීම මිනියට සෝදා තැබීම. එවගේම ඇත්තු අස්වයෝ මී ගව ඔලු බැටලුවෝ කුකුලු වටවාදී සත්තු දාල පොරක අල්ල නොව මේ වෙනත් තාගං වල. පැවිද්ව ගැන මේ කටා කරන්න. ඒ කාලෙතකොට සූත්‍රදේශනාව තුළ බුද් කාල වෙනකට සමාජයේ පැවිද්ක් ඔයියාකාරට කටයතු කේ කියන කාරනාව පි න අන්‍යගමික ඇත්ත පිළිබඳව හොඳ අවබෝධයක්. මේ ධර්ම පරීශෂනය ක නැත්ම හොඳට පරීශෂන පොත්වොට ඇතුළත් කල තියෙන. බුද්ධකාලින් සමාජ ්‍රමණ ්‍රාක්්ණයන්ගේ සම්ප්‍රදායවල්. ඒගොල සීලය වසින් සැලක්ේ මොනවද. භාග්‍යත වහන්සේ වගේ වෙන්වලන්නකට හද දෙනක් භාගත වහන්සකිගේ අවධානයම කරගත්. ඒ නොෙක් ආකාර මල්ලෝපොර යුත කිරීමම් සේනා පරිීක්ෂාව කන්ඳු රුහා සියවරඟ සැනක බැලීම ද භාගිත වහන්සේ ික්ෂන් වහන්සරට තහනන් කල ති නව පින් ද පෙට්ටු හෙම වලන්්‍යානයක. ඇ හමුදා සේනංක විසරෙන පෙළපාලි අරගවල්‍යානයක භාගිත වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපුවාමේ.ඒවගේ දේශනා ක නොයිෙක්කාකාර ත්‍රීඩ විශාල ප්‍රමාණයයක් ක්‍රීඩා පිළිබඳ. කරු අන්තර්ගත ඒකට පිහංගක් කලට කාල ගන්න නැචේමු. එතකොටට තමහර ශ්‍රමණ භමනයෝ ගැන කතාගන්නවා පුට පළංග ඩික් ලොම් මඇතිරි. එලුලොම් ඇැතිරි, ගුදිරි සිංහදි රූප ඇති ඇතිරි. යොගැන් දෙකපිට එකිට එලු ලොම්වලින් සැරසූ ඇතිරි රණින් කළ පලස් පටනෝලිින් පලස් එලු ලොමින් කළ මහ ඇතිරි ඇතුන් පිට අතුන්න ලද කඳ පලස් එලු ලොමින් ක මහ ඇතිරි ආද ේවල්. හැර රීම ගේ භාගිතන් වහන්සේ විනිර් මුක්තව වූ සේක එ බැවින්නේ ාග්‍යතන් වහන්ේ සීලියන් අතරාග්‍රයි කියල මධ්‍යියම ශීලයේේ අගේ කරන පිරිිසක්කකින්නවා අප්‍රසජන අතර. ඊ අංඟට දේශනා කරනවා. තමහන බම නෝ සද්ධාවෙන් දැනලට බොජන් වලදලා ඇඟ සුවන්ද ගැල්ලුවීමම් කරනවා. ඇඟ අතගෑම නෑවීම මිරිකීම කැඩපතින් මඕන ැලීම ල්විලවුන් දැරීම සුවන කල්ක ගැල්ලුවීම. අත්තුල පලදින ආබරන දරීම සැරෑයටට බෙත්සුර කුඩු සෙරෙප්පු ස පපත්තු දැරීම නලල් පටි මැනික් ආබරන මෙන නොයක්කාකාර ආබරණ වලින් ගියන් සතු බොහෝ ආබරණ වලින් භික්‍ෂූන් වහන්සේ සමාන්්‍යත තියනවා පහුගේ කාලක දාසේ පිරිකරක් පූජ කරනුවය කියලා පිරිකර වගේ පූජ කල තිබනා. ඒකෙතිබන ලොකු කැඩපතා කල්හට කියලා කැඩපතකුත් පූජ කරන්න කියලා. ඉතිං එක අතකටම කල්පනා කලා මේ අත්‍යවශය දව. කතක අත්ය වශ්‍යය මොද කෙස්්ටික සිදගත්තාම සමහට අපි අතේ ස් පර්ශය අහන කක් කොට තියන පුල යුර ික්ෂක්හ කෙට්ටි සිදගන්න කොට. කඩපත බලමින් ඒක කරන්න පුලුව නොත් මේ සූත්‍ර දේශනාව කියවන්නේ මට හිතන කඩපත් පරිහරේ භාගිතන්හසේ ප්‍රශ්ප කලති කකට කොට. අන්න භාගිතුන දශනන සමහර කෙනෙක් මගේ සීලය. අන්න එවන් නිර්නායක මට පිට ලබෝ මග්‍ර සීලයින් යුක්තයික හිතනවා. ඒකගේ මහන. මහ බුණනු සද්දහල් දෙනලද බෝජනය වනදර ඇත හනබමුණෝ. ඔබ මේ ධර්මයනුව හැසිරීම නොදන්නහ මමය දනමි. ඔබ ධර්මය වරදවා ගත්තේ ම මනාගොට පිළිපදමි මගේ වචනේ අර්ථවත්්‍ය තගේ වචනය හේ අර්ථවත් නොවේ. පිළිවලට කතාකිරීම තොපට කලන හැකිය. තට වාදාාරෝපනය කර ලද්දේ නිනා කරන ලද්දේ. එතකොට අන්න අගිති වීශ්ුවක් තමන්ගේ දක්ෂතාාව මතු කරමින් අනිත්තාගේ දුරුවල තැන්කට හවා දක්වමින්. හ රම රත කරන හෝලා හෙම කරන හලා හම කරනක් ද මේ කාලට ඕන තරම් හන්දදකින්න ලැබවා. එතකොට අන බලන්ට ඒක වෙනත් මහන බමනන්ගේ ක්‍රාජකාරයක් කීනවා. භාගිතන් වහන්සේ අ අර වරවාතේන ගත් අරදවා දේශන කරවාට පාඩගු ගන්නට දේශනා කරන්න එකලකි වෙන භික්‍ෂන්තරට නිශද්ද. නි්ශබ්ද එන කෝපගන්න ඇැතුවයින්න එක ඇත්තනැත් ඔබට තුර පරික්ෂ කරගන්නපුළුවන්. ඔන්න පින් වර්ති බලන්දෙත කොට ඊලකට දේශනා කරවා. මැති ඇමතිවරුන්ට වේ බමුණන්ට ව, ගෘහපතිවුන්ට වේවා කුමාරවරුන්ටේ සහර සමහර මහන බන පනිහිට පාකුඩඟරයියන. සමන බෞද් ෞතතිය මේ බදදුදන් සම්පර්ණම වැලකිච්ච කෙනෙ. රෝගේම දේශනා කරනවා මධ්‍යම සීරිය අවසාන කොටස වසින්. සහර පින්වත් මහන බමුණු ්‍රද්ධාවෙන් දනලද බෝජනය වලදල සියව්පසේ ලබා ගැනීම පිණිසම වචන කියනවා. නිමිති කියනවා අනුගේ ගුණ මකමින් නොයේක්කාර ලාබ ලබීම. ඇතික් හක ප්‍රතිපදාවලේ දිලයින්නවා සවමට බෞද් ගෞතු බේවරි ලාබ ලැබීමන සම්පූර්ණම වැරකිච්ච කෙනෙක්. එවගේම මහනන්නේ මහාශීලය ගැනකීනවා. සහට පින්නත් මහන බමුණු ශද්ධාවෙන් දෙන බෝජලේ වලඳලා අංගසාාස්ත්‍රකීනවා අංගසාාස්ත්‍රකීනවා නැගහෙම ශාස්තර කියන හාමුදුරුවරු ඉන්නවදනැද දැ බලට බුදුසන්න පතර නම් බලන් අංක්ෂන බලා සාාස්ත්‍රකිනු ලැේ දම ද්ද ්‍රාව යෝද මලට බුද්ධස්්‍රාවක කඳරගන්නක්ම උප රයි වනිීමක්. අංගසාාෂ්‍රකීම නිමිති ශාස්්්‍රකීම උත්පාද ලක්ෂණකීම එකන උපන් වෙලා ඔබලල කරුණුකීම සවප්‍රසාාෂ්‍ර සිීන දක්ත මෙන මේ දීන ර්ථමයකයික් සිහින තේරීම. පුරෂ ලක්ෂ ශාස්ට්‍ර ගිහෝම වාත්තු විද්‍යාව. ගෙවල් බලන්ඩ නොයි කියලා අවල් අදර ෙවල් බලඩ ාව කියලෝ කියන හ ගදන්න. කට වාස්තු විද්‍යාාව පිඳ වල් රවා ලනක භික්ෂකට අයිතික ේ ික්ෂද භික්ෂ ප්‍රතිරූපකයා. සිවර දරගෙනන හැත කැස්ටසින කරින් හැබැව. නවත් අප පුළුවන්ගනට භික්ෂ ප්‍රතිරූපකය කන්දරගන්න. ශිව විද්‍යාව බෝත විද්‍යාව. අහි විශවෘෂ්චික මූෂක ඒැනමියෝකෑම් ඒවගේ සාර්පයෝ දෂ්ටකිරීම අදදේවල් පිළිබඳව විද්‍යාව. ඒකගේ තරශ්ින විද්‍යාව උපයෝ කරෙන ිද්‍යජී වවැ දිීර. බට ද ෞතුව න ම ්‍යාජීවෙන් ජීවත්වෙෙන්නේ නැති කෙනෙක් මයි කියල සහර කෙක් කෘතජ්‍යනය ගුණ කියඩ පුළුවන්. සහර පිවත් මහන බමුණු ස්‍රද්ධාවෙන් දනලද බෝජන වනඳදල මහනන. මැනිි ලී වස්ට ස්ට්‍රී පුරරිසක කුමර කුමාරී දසදාස ඇත්තස් ුටු සබ කොන් එලු බැටලු කුකුළු වටවාදී සත්තුන්ගේ ලක්ෂණ පවසනවා. ඒකත් තිරක් චිරි විද්‍යාවක් බම එයින් වැලිලලා ඉන්න යිෙල සමහර මටතාගේ කරනවා මගේ සීලේ තීර්ණය කරනවා. ඒගේම මහන්ද සහර පෙන්වත් මහන බමුණු ්‍රද්ධාහමන්දන් ලද බෝජන වනදලා රජවරුන්ට සටන්තයාමට අහවල් නැකත යහපත්ය කියලා රජුරුවන්ට නැකත් හදල දෙනවා. චන්දෙට යන්ද වෙලා මේ වෙලා හොඳයි දවස්හඳයි මේ නැකත හොඳයි කියලා නැකත් හදන හාමුදුරුවෝරු. මේ බනහන් ඔබටආරංච වෙලා ඇති හම් බෙලා ඇති. අසවල් නැකත අසුබයි ඇසවල් නැකත ජය පි ේතුවෙන කර නැකත් බල හාමුර. එ ාගතු හන්සේ කියලා කියනවා එන ෞද් හසක ්‍රාක හම දන. සමහර පිවත් මහන බමනු ්‍රද්ධාමන්ද නද බෝජන වනදලලා. අසවල්දවස චන්දරක් ්‍රහණයක් සූරයක් ප්‍රහණයක් නක්ෂස්ටක ප්‍රහණයක් වෙනවා කියලා. අහවල්දසේ උල්කාපාතයක් නවයි කියලා. ඒගේ සාාස්ට කීපු ස්‍රමණ ප්‍රාක්්නය බුද්ධ කාලිදර කිය නවා. භාග්‍යිතතුන් වහන්සේ එබඳ කෙනෙක් නෙවයි කියලා බාගිතුන් වහන්සේගේ ගුණ කියන ඇත්ත කියී නවා. ඒගේම සමහරය. හන බුණු ්‍ර්ධාවන් දෙන්නද බෝජන වනදලලා මෙ මේ කාලෙට වැහි වහිනවා මේ කාලෙට නියග මේ කාලේ රට දුර්භික්ෂයි මේ කාලේ සුභික්ෂයාදී වශයෙන් නොහෙක්කාකාර සාාෂ්්‍රීනෝ. ඔගේම කාවේ ශාස්ට්‍රයේ ලෝකාත ාස්්‍රාී විවිධ තිරස්්චීන විද්‍යාවන් හදාරන භික්‍ෂෝන් ඉන්නවා අභාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක්නවේ කියල මගේ සීලේ කුතජන ගේ කරන්න පුළුවන්. එවගේම සමහන මහනබමනෝ මේ ජීවන බුද්ධ කාලේත් පාගතු සන්ඳය වධාරයවා. අබාහු අහවීම සඳහා අමුසැමියන් එක්වීම සඳහා වෙන් කිරීම සඳහා ඒකගේ දුන්නයි කතුකිරීම සඳහා මුදල් පොලිරදීම සඳහා සුදුසු නැකක්කීම මදී කටයුතුළේ දෙවා. ශ්‍රමණ ගෞතම එබතු කෙනෙක් නෙවය කියලාගේ කරනවා. ඒවගේ සහරප න්න මහන බුණු ශ්‍රද්ධාවන්දරලද බෝජනය ලන්දල ශාන්තිකරර්ම කරනවා ප්‍රණතිි කර්ම කරනවා. බූරි කර්ම කරනවා ඒගේ පන්දකය පිරිමියෙක් කිරීමෙන්, පිරිමිය පණ්ඩකව කිරීමෙන් මන්ත්‍රජපකොට බුවසේදීමෙන් අනුන් නෑැවීමෙන් ගිනිපුදමින් වමන විරේක කරෝමින් කන්ලෙට ඇස්ලෙටට බෙත් කිරීමෙන් අනුන් ලෙට බෙත් කිරීම, සල්ල්‍යය කරර්ම කිරීම අද තිරක්්චීන විද්‍යාවලිින් ඇතැ භික්‍ෂු න්ස ල්ගවෙනවා. අන්න්නේ පදනම තුළ ඉඳගට මහනෙෙන සභහර කෙනෙක් මා සීලවන්තයි කියා අදේ කරනවා. නමුත් එේය. අල්පමාත්‍ර වගුණයක් පමණයි. සීලයේ අල්පමාත්‍ර වගුණයක්. එතනින් එපිටට භාගිත වහන්සේ එදා පැවතම දෙසරක් මිත්‍යා දුෂ්ටීන්. පිළිබඳව ඉදිරිපත් කරලා කරුණු පැහැදිලි කරනවා භාගිතුන් වහන්සේ අන්න ඒ සියලු වාදයන් අභිභවනය කරන විදිහේ. මහා සීල සම්පත්තියෙන්, මහා ඥාන සම්පත්තියෙන්, මහා සමාධි සම්පත්යෙන්යුක් තයි කල එකම එක කරුණක් ඉතාම කැටයෙන් පින්නවොට විස්තර කරන්න අවසානයක් කැටියෙත්. ග මහන තාගතයන් වහන්සේගේ සීලගුණේ ගැන කතා කරන්න පුතර්්ජනය. ඔන්නඔ චූල සීල මධ්‍යම සීලන මහසීල කියපු මදවෝ සුළු සීලේ පමණක්මයි කියන්න. නමුත් මහනනි මම ගැම්ඹුරූ දුකසේ ජනගතයුතු. තරකයින් දතර හැකි. සිල්මූ පන්ධිතයන් විසින් ගරු කළතු. තතාගතයන් වහන්සේ විසින් උසස් නානයම දැනවබෝධ කළ වෙන ධර්මයක් වෙන ධර්මයන්ගෙන් තතාාගතයන් ගුණා. ඒ ධර්මම කබර හුද කියල විස්තර කරනවා. මහන අතතාත්ම දංකයාත ගතව ඉස්කන්ද පන පර කොට හනුව පහල කොට දෘෂ්ිිය මහන බමනු කෙනෙක් කඇත්ාව මොදකවේ වෙනත් තබගේ අතතා ආත්ම බාව පිළිබඳව කියන්නට පොළුවන් පෙරහිටපු තැන්ගැර කියන්නට පොළුවන් ඇතැන් මහන බමනු ඉන්නවා. ඒ මහන බමනෝ ඒවලගේ දෘෂ්ටියය ප්‍රකාශ කරනවා යම් කෙක්. කියනවා මහන ආත්මයත් ලෝකයත් ශාස්ස්තයි කියලා ශාස්්‍යති කැනමකට පින්නති වෙනස් වෙන්න්නේ නෑ ආත්මය වෙනස් වවෙන්නෙත් නෑ ලෝක වෙනස් වවෙෙන්ිත්නය කියන පදනව තුළෙන්ද ගෙන්න. කරුණුහන්තරකින් තමන්ගේ ධර්මය වගන්න. මමඒ හතරත් ඒ හතරට වඩාත් කරුණ දන්න කෙනෙ. අන්න මගේ ශීලය නෙමේ යගේ කරන්න ඕනෑ. මගේ මෙන්න මේ ඥාන සම්පත්තිය යගේ කරමින් ඥාන සපතිය මගේ ශ්‍රෝ් කැන්තුල තියවනඒ කත්ගේ කරමින්. එතට තමයි. නියම සහේ දකිින් ොන ීලේ ප්‍රමාණකොටගෙන මින් දෙපාකන වැදගත් නිර්නාහ ැදන පිනත්මි දැම් වදාරවා මොනවදේ කරුණු හතර මහනන තමහර පැවිද්දෙක් වීරියෙන් ගතුව හිත එකන් කලා ධානයක් ලබාගන්නවා. ධ්‍යානයක් ලබාගැන පෙර උපපත්ති සීකිරමේ ඥානය ලබනෝ එක උ් නිවාසන ්‍යාන න පින්නත්ම භාගත හන්ේ පහලෙන කාලවෙනනොට පුබ්ෙනි වාසානසති තිබ. ැ දන්න ත්‍ර විද්‍යා ස්්‍ර ද්‍යා උපදවාගත්ත ඇතැන් ද්‍යානලබ උත්ත හිට ප විදතිේ. ඉති ාගත හන්දේශන අකන්නවා ්‍යානයයක් ලබල පැරවත් ප්‍රතිසීකරීම යානය ලබල නොේකාකරු පෙරහිට ජීවත් ච්ච, ජාති එකක් දෙකක් තුනක්කා අදදිවසන් ජාති සියදහසක් සහි කරලා. අසවල්තන් අසවල් දමින්මයා හිතියයනැද මව හිටියගේෙන විස්තර කරනවා. ඒMC කරලා ඒව හදාකාලික වස්තුමෙන්. ඒතර නොවෙනස්සු ආත්මයක් ඇත සිතා ආත්මය හා ලෝකේ ශාස්්‍යතයි කියල ප්‍රකාශ කරනවා. අතිීතාත්මවාව සියයක්කිත කතාකන දිගටම ගලාගෙනන්නේ එකම ආත්මයක්න් අනවලන් පින්නත්ති ඒක ඔබ අවෝධ කරගත යුත්ත. එකට කියැන ශාස්තවාදේ. ඒ තමයි ඒ ගොල්න්ගේ මතේ ප්‍රකාශකන පලවෙනි කාරණය. දෙැමනි කාරණය විස්තර කන සමහඳ කෙනෙක්කේ විදිහයට ධ්‍යාන ලබාගෙන. එක කල්පයක් සංවටට විට වශයෙන් පවතින එක කල්පයක් හෝ කල්ප දහයක් හෝ දැනගෙන. මෙන්න මේ ජාතියේ මේ ගෝත්‍රය මේ නමින්මං ඒ කල්පදාය තුළ ගලාගෙනාපු ආත්මයක් පරිහරණය කළා ඒක සදාකාලික ආත්මයක් මයි කියල යම් කිසිකාරණාවක් දිරිපත් කන්නවා ඒක දෙවනි කාරණේ ශාස්්‍රතවද ඉදිරිපත් කවන දෙවනි කාරණය පළවෙනි කාරණයමකදද කල්පේකට මෙ පිටින් තියෙන ආත්ම භාව සීියත් දහසත් දැකල හිතනෝ ඒක ආත්මයක් ඒ වෙනස්ෙන්නති ශාස්්‍රතවාදෙන් ගලාගෙනාපු ප්‍රවාහයා දෙවනික් නමුගක කිවේ ක දහයක් දක්වා යට අතීතය බලන්න පුළුවන් දදියාන මට්ටවේ ඒ කල්ප දහය තුළම ගලාකනාවේ එකම ආත්මයක් එනිසා ලෝකයේ සදාකාලිකයි ශාස්්‍රතයි කල හිතනවා බණන තුන්ගෙනනි කණ්ඩාාවම කල්ප හතල හයක් දක්වා අතීතයට බලන්න පුළුවන්. ඒ තුන්ගෙන කාරණාවයි හතරවෙනි කාරණය නමහර කෙනෙක් තරකඥානයෙන් විමසැල එයාට වැටහෙන හැටියතේ තමන්ගේ වැටහීමමා අනුව සියලු සත්්‍යයෝ බවයෙන් භවට යනවා චුත වෙන නැවත උපදිනවා සදාකාලික නොවෙනස්ව පවතිනවා මෙන්න මේ තීරණය මත ඉදලා ආත්මයත් ලෝක ඇත් ශාස්වතයිකිල ප්‍රකාශ කරනවා. මහ මේ තමයි ඒ කොටත් හතර ශස්තවාදේ ගැ කතාගන කොටස් සතර. මේ කරුණු හතර අනුව ඔහු ආත්මේද ලෝකයේද ශාශ්‍යතයිනතන් සදා කාලිකයි කියල ප්‍රකාශ. වෙනත් කරුණක් නෑ මහනනී ඔය ඒත්තන්ගේ මතේ තියනෙන කරුණු හර තතාකතන් වහන්සේ හොඳින් දන්න. තතාගතය ඊට වැඩිදිේ ඇද දන්නවා. ඒ දැරුම තර්කෙන් ලැබූ දැනුවක් නොවේ. මහන තථගතත මේ දුක සැපවේදනා ඇතිවීමේ හේතුව දන්නවා. ඒ හේතුව දුරකිරීමේ ස්වභභාවය දන්නවා. මේ විදිහේ ආරය සත්‍යය ධර්මය දැනගැනීම යමෙක් අගය කරනවනන් අන්න භාග්‍යතුන් වහන්සේ අදය කළ උතුම්ගුණයක් අගය කළ ශ්‍රාවකයේ ක්්‍රාවිකාවක්කෙනවා. එයා පුතජ්ජන භාවේ උපරමේයට පැමිනිච්. ලල් අ මිතත්වයේ දොකොටරංඟරදිිච්ච ශ්‍රාවක ශ්‍රාාවකාවක් වෙනවා. එනිසා භාගිතුන් වහන්සේගේ යම්මිසි කෙනෙක් සීලගුණය අගේ කන්නවාද එයා සීලය ප්‍රමාණ කොට එතන නොනැවති සමාධියහා ාගිතුන් නොසේ ප්‍රඥාවගේ කරන්න එකයි කියයා මේ අ කරම සූත්‍රදේශනාව දිගට වරණය කිරීම ඔබට එතරම්ම ප්‍රයෝජනව කි කියරම හිතන්නනෑ නැතම්මගේ හතර කොටස් ගණනාව මේ මුළු සූත්‍රදේශනාව තුළම පින්නක්නි දේශනාවෙනවා. මට මනාත් කල තිබන භාගිතුන් වහන්සගේ සීල සම්පත්තිය පිඳව. කෙසේ අගේ කළ යුතු දේදා පෘථජ්්‍යන සමාජය කොහම දාගේ කලේ බ්‍රක්් ජාල ස ූත්‍රයේ අනුවකින් පැදිරි කළ දෙන්නට. අපි ඊ නඟදිනට සාකච්චා කරනවා. විශුද්ධිමාර්ගය හරහා කොහොමද සීලය ආරක්‍ෂාකරගැනීමේ කටයුත්ත කෙරහි ශ්‍රාවකය කිරමවෙන්නේ කිය අදට පිනැති ඔබ සම කරන්දෙන්න්නට ැුණු කාලම පමණයි මේ උතුම් පැයක හෝරාව තුළ. සීලේ සම්පත්තියේ පිමඳව. සේලේ ුණාත්මක අගය පිළිබඳව අපිට ඉඩකඩල බෙනකාරයට කෙටීනක් විස්ත්‍රර කළලා. අදදවසීමයේ ධර්ම දේශනාව සඳහා පින්බර සැති දාායකත්වය දැරුවේ. මීගම බෞද්ධ මන්දිලේ සදාචාරවර් සමිතට අනුබද්ධෝ පවත්වාගෙන යන සංගපිත්තා කුළගන සමිතයේ දායිකාවන් පිස බව පියාරමේදී මතක්කළ එම සැදහැවතුන් බලාපොරොත්තුවන්නේ ස්වර්ණා රන්වල මානෙල් අතුකෝරල කල්ල අනිතමල් මංජුලා තමර වික්‍රම. ජලිත අස්සේරම් කුමුදනේ ජයෛතලක පිK පේමෝතියන දායකත්වයට සම්බන්ධ වෙච්ච සියලු දායිකදායකවගේ පවල්ල මීගේ සිිරදධනාට පින් අනෝධන් කිරීම ඒ සීරුජනාතමන්තමන්ගේ ඥාතින් සීයට නගගෙන. මේ ධර්මදානයගේ අන් කුසල සම්පත්තිෙන් ඇත්තට යහපතක් සපතක් ශාන්තියක්ම වේවා දෝතිී කරගත් දෙෙසවනිින් අස රස් කරගත් කුසල සම්පත්යක් ලෙස නිබ්ානගාමී මාර්ගයට අවත්්‍යයන පින් බලයක්ම වේවා කර ප්‍රාධනා කරමු. ඒ සියලු කුළ පෞුල්ල සිර ජනට වනිකක් නොරග විසුවේ පාථනා කිරීම ඉතරු අගගේගනීම කටයලු සාර්තාකරග ප්‍ර හැකියාවලබාගනීම ප්‍රාර්ථනා කල තිබෙනවා මාඇතුු සිරු දෙනටමත් කළලග නම්තති හිටම සහපතනය ඇතුරු මියගේ සියලු සමාතිික ක ඩක් පි ොන්ගල බෙනවා ඒ ප්‍රාථන ඒ අරමිශ්‍රසිද්ධ වේවා දහම්මගට හිතනාමාගෙන සිටියෝ බැහම දෙනාගම ජීවිත ප්‍රාර්ථනා සියල් ස්ත්‍රසිද්ද වේවා නිවනින් නිමීයන ගනට පාරමිතාවක්ම වේවා කරදිිෂ්ඨාන කරමු. ආකා සට්ටාච බම්මට්ට දේවානාග බහිද්දිිකා පුඥන්තන් අනුමෝධදිිත්වා චිරං රක්කන්තුු සම්මා සම්බුද්ධ සාසනක්. ිරන් රක්කන්තුු සම්මා සධමදශන. චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්තිී. සාධහෝ සාධහෝ සාධහෝ. මෙත්නෙත් පාමුල්ල ධර්මාන ශාසනාවයි ඔබ ශ්‍රවණයයක් කළේ. පූජනී වන්දනීය කැටවල හමමාලෝ අපේනා අයක හමුදුරන් වහන්සේට නිදුක් නීරෝගේී දීර්කායිශ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රර්ථනා කරමින්. මෙනත් පාමුලින් අපි කෙටවිරාමයක් ලවනෝ අපි එනැවතත් සම්හන්ඳ වෙනවා මෙනත් පාමුල සමග මෙත්නෙත් පාමුලේ දෙවන හෝරාවට ධර්ම සාකච්ඡාවට ඇවිත් තිබෙන වෙලා ඒ විශේෂෙන්ම මේ කටින මාසේ දැකමක්කමේ එනම්බෙන පුර පසොස්වක පොහයදක්වා කටින චීවර පින්කම් ලංකාව හැමතන පැත්වෙනවා ඒ අරතුර පුුණන බූමී ගම් පාමිස්වත්ත ත්‍රී සු දර්ශන ධර්මණි ේතනය පසුගිය සතියේ පැවැත්වනා කටින පුුණ යෝොත්වේ ඒ වගේ ත ෆෙම් රේඩියෝ සුනක යොදහමු දාව සග එක් සිදුක කූරගල ඉතිහාසික පුදබමේ ටින පින්කමත් පුගේ සෙන ස්්‍රවාාද ඉරිද නිමට පත්වනම්. එදිේ පින්කම් එක් නෙස් ශ්‍රාවකයන් හැමවිටම සමගත්වල් ැඳගත් ිෂම අපි න්නා දැ ග පා ස්ත් ශ්‍රී ස දර්ශ ධර්ණි ේතනය නාය හමුදුරන් වහන්සේ ඇසු ංකාවවි නෙත්තහන ලොකු පිරිසක්කින්න වැඩ පරිසක්කකින්න ඉදින හැමදිනාටම ොමනාවතිබෙන් හැමදිනනාට හැකමතිබ හැ ෙනනාගේ කැමැත්ත තියෙන්නේ. මේ කරන පිංකංවලට පුළල පුළලුවන්නාආකාරෙන් සහයදක්වීම අපප ස්වාමන් හන්සේට ොහො පිරිස් උදව්පකාර කලතිම දායක වෙලා තිබුණන එකකටයුතු කරන්න හිනේ හැමතිනාවෙනුවෙන් මතේ වගේම මේේ පපු ෙ බූමියේ. විහාරස්ථායේ කටින පින්කමට සහ සම්බදධ වන බොහ පිරිසින ඉතින් ඒයායියටත් ්්‍යයාන ෝදනාකිරීමින් අදසාච්චාව ආරම් කරන්නට බලාපොත්තු වෙනවා. අපේ පූජනීය වන්දනී කැටවල හ මාල්ලකනාය හාමුදුරණන් වහන්සේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නවතවාරයක් බොහොත්ම ගෞරවේෙන් පිළිගෙන අපි හමුදුරණන් වහන්සේ ගෞරවේ ආාධනා කරනවා. මේ පින්කමටත් දායකවුන් නැතන් මේ පු්්‍ය භූමියටින පින්කමට සහ සම්බන්ධ වනු. ස් වා කියෝ ොෝ පිරික්න්න යයි වෙන වෙනත් පුුණ්‍යාන මෝදනා කරලා අද සාකච්ඡාවට ආරම්භයක් ලබාගන්නට අවසරය පිහම්තරනේ.වාස්ස නවන්ත පින්වත්න්නේ පින් ඇති ඔබ හැම දෙනාම මේ පූජා භූමි දෙකෙහිම මහ පංකමට දෙයාකාරයකින් දායික වුණා. එකාතකට පැමිණ සම්මුකවීම සිය දෝතිීන් මේ යම්මම්දේපුද පූජාව වශය පූජා කරල බෞද්ධ දජපතාකයක් කිසිරම් පමණින් වේවා. සති ගනන් අප්‍රමාණ වෙහෙසිලා මේ පූජාබොහොමි පිරිසුදු කරන්නට. ර්ශය කන වත පිළිවතේ මගේ සම්බුදු පිරිසේ දුනාා. ඒ සියලු දෙනාම ඉතා බැති බරවසයහි පත් කරනවා. එවගේම මේ වර්ශයහි කටිනමහා පින්කව වෙනුවෙන් එක් දායකත්වයක් ලබා ගැරීම අපට පහසුවනාා. එනිසා විවිධ පලාාත්වොල විියදු දායක දායයිකව තමතමන්ගේ ශක්ති පමණින් බරපැංගදවල මේ පින්කම සාර්ථකර ගැරීම සඳහා පටත්තල වුණා. ඒ සියලු පින්න තුල්ලාාට හදපත්ලිින් පුුණ්්‍යාන මොදර සිද්ධ කරමින්, විශේෂ ආරාධනාවකුත් සිද්ධ කරන්නට ඕනෑ මේ එන පසල සක් පොහෝ දවසේ. ඒ කියන්නේ දහටවෙනිද. සවස තුනට කටිනාානි සංස ධර්මදේශනාව මේ පූජාපුොහොමින්දි සිද්ධ වෙනවා. ඒ දේ පින්වත් ප්‍රමුඛ දායිකත්වය දැරු පින්න තුලා වෙනුවෙන් සමරු තිලිනයක් ඇතුළු ආශිරවාද පින්කම සිද්ධ වෙන්නේ. එනිසා දායිකත්වය දැරු සියලුම පින්න තුල්ලාටත්. මේ සීලාදී ගුඩ ධර්ම සමාදංවීමට පැමිණෙන. සියලු පින්න තුල්ලාට ධර්මදේශනාව ආරම්භීම විශේෂ ආරාධනාවක් සිද්ධ කරන්නට කැමතියි ඒ උතුන් මහා පින්කට නොවරදවාම සම්බන්ධ වෙන ලෙස. හැකි වුණොත් ඔබට උදේශන සිල් සමාදං වෙලාම ඒ මහා පංකපට සහ සම්බන්ධ වෙන්ට. ම සීපත් කරනො අය මහත් පල පින්කමක් වේවි. මහානි සංසදායක පින්කමක් වේදී. වේවි. හේතුව? බ මේ පින්කම මහත් පල මහනිසන්ස වෙන්න පින්නවන්නේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දාන්න. තංම දානං විපල පලන්ති ප්‍රහමි. ඔබසිහිවටනා අශිරවාදයක් ලබාගන්න එක වේවා සීලේක පිහිටලා විශේෂ සීලයක උපෝත්සත් සීලේක පසලසක් පහොදවසනි ඔබට එඒහි ඒෙදෙන්නට පුළුවන්. ඒ කාන්තයෙන් එක මහත් පල මහනිසන්ස ගෙදෙන පින්කමක් පින්නවත්න. පින්නත් ඔබට ටික් හිතේ ගතේ නිහ සඇතුව කටින ධර්ම දේශනාවට සවන් දෙන්නට. ප පරිසරේ සකස් කලා දෙන්ඩයි කටිනය හතර නිදවසේසිද වනත් ආනිසංස දේශාව දහට වෙන්දදා සිද්ධ කරන්නට පසු ක් පහෝදා සිද්ධ කරන්න ර පිහැමවර්සයකම් කටිතු කරන්න. නිශපි නත්ව හැම නාාටම නිවනින් නිවීයන ගමනට මෙතෙක්මාවිත ලබාදුන් තරීතර සහයෝගය පියාගේ කරමින්. නිරන්තුරුවම අපේ පෝජනවතු කුම්රේ ධම්බරතතුන ස්වාමීින්දයන් වහන්සේ සහිපත් කර කර පින් පෙත් පවරණ ආකාරයෙන්. පඒ නරල් ස ෙන්ද සිල්වා ඇැතිතුන්ගේ අනුශෂකත්වෙන්. මඟ පෙන්නීමෙන් ශක්තිමත් දායිකත්වයෙන් ඒ හමුදාවේ සියලු නිලදරුවන්ද සපරලද දායයිකත්වය කරහිත්. අපිත්තපගේ ප්‍රීතිමත් ආශිර්වාදාත්මක පෝ‍ය අනුබදනාව සිද්ධ කරන්නට ඕන. ප්‍රමණක් නෙමෙයි ප්‍රහමුදුරන් වහන්සේ වටා සමනලේ රැඳනු අතුවාගේ. නැමීගෙන කටයුතු කරල නද සියලු දායයිකදදායිකකාවන්ට පින් සුදුවෙන්නටයිඒ පින්ක තරම්ම සෝභමත්තු වූ. නිසාව ලොකුඩ වශයෙන් උදෞ් කල උපකාර කල පැදිගිහි සියලු පින්නතුන් වහන්සේලාට පින්නතුන්ට. අපේ පුඥ්්‍යානමුෝදනාව සිද්ධ කනවා. ඒ හැම දෙෙනනාම් සකස්කරගත්තේ නිවනට ගමන් කරන රන්පාාවඩයක් මයි. හැම දෙෙනටම නිවනිින් නිමී අන ගමනටේ සියලු කුසල් පාරමිතාවේවා කියලා. හද පත්ලෙන්ම ගෞරවාදරයෙන් ප්‍රාත්තරං කරන්නටකැම. සාධූ සාධූසාධූ. මම මේ අද සාකච්ඡා රම්බේදයේ පුඥ්‍යාණුමෝදන ඔක ලංකලේ. පඒේ වකයන්ගේ පි හමුදුරනේ හැඟීමත් තියෙනවා. මේ වගේ දේකට සහ සම්බන්ධ වනාට පස්සේ. නෙත් ඇසු විශේෂයෙන්ම අපි පූජනය කැටවල හමමාලෝක හාමුදුර ආශිරවාද කරන කියන්නේ එක හරි හරද්‍යයාන් තින්නේ හැගීම ඇතිව තමයි. අපි මේවැට සහනතුලද මෙත්තත් පාමල තුලදත් නිරන්තරයම කටින පින්කම පිල්බඳ දැනවත්ක් ල විද පැතිවලින් අප ස්්‍රාවකයෝ වි දායකත්තු යන් ගෙන කටයුතු කරමින් අපට මහශක්තියක් වන යිතිනේ හැමදෙනටම අප නෙල්ලිගල් හාමුදුරුවත් පුුණ්‍යානුමෝදනා කලා. පලගතම වාවින් වහසේත්පු න ෝදා කළලා ඒක්කම අපට ඉන්න වැඩි මහල්ම ස්වාවින් වහන්ස නැත්ැන අපට ඉන්න සංගපීතරුන් වහන්සේ විදි රවිි සලකන අපේ පූජනය කටවල හාමුදුරුවන් වහන්සේගෙන් ඔබට ශිර්වාද කරන්නට ලැබීම මෙතැනෙක් පපත්තකින් ඔබ ජීවිතරත් මහාශිර්වාදය කොලිින් අපිහිතරත් පුදුම සතුටා. අද සාකච්ඡාව ආරම්භ කරන මොහතේ පිහමුදරනේ මට හිතනවා පින්ක අමාස්ත යම කත කකොත්ොඳයි කියනකා. මේ විශේෂ අස්ථාවල් තැන් වෙලාවට පින්කමක් වෙන්න පුළුවන් උත්සවයක් වෙන්න පුළුවන්. මොක්කෝ හෙම දෙයක් තුළ බෞද්ධයාගේ හිත පිළිබඳව. පොඩක් කතා කලොත් එහමදැන් එවන් අවස්ථාවල එක්ෝ අපි තඳින්ම ඇලෙන සුභාවයක් තිබෙන්. තලින් ඇලිලා ඒතුළ ක්‍රියාත්මකවීම තුළ දන්නෙමනතු මෝහයට පත්වේ අවස්ථා ෙනවා. අනෙක් පසින් කුමන හෝ පින්කක් පින්කමක හෝ යම් දෙක හෝ යම් අඩුපාඩුවක් වැරද්දක් ගැටලුවක් දුටු සැනින්. ඒ මුල් කරගෙන ඒකටම හැපි හැපි ගැටි ගැිදේශය ඇති කරග එතකොට අපි අවසායේදි පින්කම්පොලෙන් හෝ යම් උත්සවයකින් හෝ එවැනි විශේෂ අවස්ථාවකින් එෙල්ි ගටෙන කොට එක්කෝ තදින්ම ඇලින එක්කො තඳින්ම ගැටිලා. මේක මේ ඇලෙනවාය එ කියනන්න පුුණන්න පක්ෂයට නැඹරු ඇලීමකටත් වඩායයාග වෙනත් වූ ඇලිීමක ඉන්නේ. මේක අපේ ජීවිතේ හරි ගැටලුවක් වෙනන්නේ ක මට බහන්සේකෙන් දැනගන්නට ඕන අද ආරම්බේදීම යම් දෙයක් ආරම්භයට පෙර යම් උත්සවයක් කෝ පින්කමක්කෝ කුමන හෝ දෙයක් ආරම්භයට පෙර අපේ හිත ඔහන්ස දේශනාවත් සසිහිපත් කලා යම් අධ්‍යස්ට සලාහයක පත්කරගයුතු කියලා කොහොම දි මේක කරගන්න අපි පින්කමකද ඕනාවට වැඩිය ඇලල්ලා සහරලාට මූලිකාස් වද්‍යාවම මතු කරගන්න පුළුවන් ඒ ුත්මිදිලලා ඕනාවට වැඩලලා අඩුපාඩුවද කලා ගැටිලා දේශයති කරගන්න පුළුවන්ඒ එක ුත්මදන්න පුළුවන් ත හදාගෙන කොම පින්කමකටියයමුුවෙන් වසනාවන්ත දාඩපතිත්වේ පිහිටා මහ පින්කම් සිදු කරන පින්නතුනි. මගේ භාගිතු න්ොහන්සේ වදාරන්නේ පුබ්බේවදානා සුමනු දදන් චිත්හන් පසා දෙයක්. දත්ත්වහා චත්්‍ය මනෝහෝතී ඒසා යංඥස සම්පදා. මහනනි පිනක් කළහමක මහත්ඵල මහනිසංස වෙන්නේ. පින්කම කරන්නට මුලින් හිත පහද ව ගත්තු තරමට. පින්කම කරගෙන යන අතරත හිත පහද වගෙන කටයුතු කිරීම. යෝගෙන් පින්කමෙන් පස්සේ ඒ ඇවෙච්ච ප්‍රසාදය. ංර්ධනය කරගෙන ආපස පංකපදය හැරරි බැලීමි කියෙන කරුණු වලින්. කියැන පපුරුව මුංචන සහපර. අපර සමහර කෙනකුට පින්කම කරන්න ඉසලම පිනවගේ අකුොලිකුතු රැස් වෙනවා මොක අද පියවිදාහරණ කශය ගත්තොත් අපි හිඳම් අපි මල් පූජාවක් කරන්න රැස්තු වෙනවා. ඔකෝ මල්වර්ටි හදාගෙනනවා. මට හිතනවා මගේ මල්වට්ටිය අනිත් සේරකම මල්වටවල් රොඩ හලින් තියෙන් දෝන. දැන් එහෙම හිතාගල ඉන්නකොට හැබැයි. වෙනකා හැරි බල්වටයක්ක් ඊටවර ටික් ප්‍රබෝධවන්තු ලස්සන්න්න. ඇරීම් අදී වශයමගේ ම වන වන සන් මල්වර්ගාදීදවල්ලින් මල්වටය සරසලතිවා. අන්නට ඊරිසියාව පහලේන හිටඇතුට කියන්නේ ඊසියප පහන යකු ම මල්වටි රොට මේක හොදයි දෝක හැයි පපුරදු කල තන කියන්නෙ පියිසල්ල අපිමයි යෝක පුරුතු කේ දහම් පාසන මල්වටිගේනිි කන නිස්සර. එකට ලක්කුණ දෙනවා පට තරගගේ ඇත්තියවා ඒක ලම මනසටන ඇත්තට ලමයි යමකට ොම්බවන්ට පි පොල රග ඇත්න ගෙරකුණත් දමයි දෙන්නෙක් කියන්න කියෙන ඔන්න දක්කනේද. ඒ අක් අගෙ තැනට මල්ලියේ ඇත් කියියනැත්තන්ගේම යාට වැඩේ වැරදිනෑ අකට දැම් ගනිතේයට මෙචරල කොතින්න. ඔයායට කියල දෙන්නතර තරංකාරිී හැගිමක් ඇති කරන එක ඒ අරි වැදගත්දයක්. එතකෝට දැන් මේ අර අරමල්වට පිළිබඳේ තරග කාරි පසුතල්ලතුන්න හැබැව ඉරිපසේ අපි පසුතල අතාරරිද පැපිකමගන්නකොට අන්න මල් වටය සකස් කරන්න තැනන කොට. අර යට අරග කාරි හැගිීමක් හිතර හලවුුණ. ඒඒකට පූර්ුවේහි. ඒම නැත්තං ඒකි හිතේ කලින්ම තියෙනවා. පින්කම ප්‍රධානදායකය මං මේ පින්කට මච්චර වෙචරදායකත්ව සැලස්සවා. එනිසා ම ඉස්සරවම පිලිගිද ගන්නඕන. ඒම මට අස ලල්ල රයන්න ම ඉස්රපේදීතයන් මො හේතුව මචර ේදමක් කලතින මත මේක ප්‍රදහනිය.ඒනේ ස්වාමන් හසක පැතන ගරු නම්බ එම ත්ම සත්කාර පලපුොත්තු ල පපොත්තු ල පොරතිවන ඒති එතන තියන්න මහේන එතකට යම්ගිතී වෙලාක් අපිහිතන්න. ය කොට දැම්ිකම කරනයන අතරේ අමුදුුවෝ දායකෝ‍ය දරපගේ නමලකනය තැරින් තැන පින්ඩෙන් හරි සී කරනවා. තමන්ගේ නම කියවන එනෑ මේචරරල මගේ නම කිවවෙන ඒක අමතගුණා ඊට මේ පික්කම් පූජ කරපක් කරග නම කිව්වා පඩික්කමේ දරේ පූජ කළලා කියල කිව්වා. මංගේ පූජාවයායට ලොකූඩේනේ අන්න බලන්ද මෙ මැදහරි දදිම දැන් පින්කවරන අතරදිමහට පදරත්ක්කුලට ටිරිෙදතකට ගෙදරත් ැන් නවා ං අ පන්සල්ට යන්න කියලා. ඔ නම කිවෙන ඉතින් ඔහ මිනිස්ස හුඟක් කරන්නේ පිනත් එක්ක මිශ්‍ර කරගත්තු පාපයක්න්. ම එක අවස්ථාවක් කියන්න මේ කාරණයට පදනමක් හැටියටත් එක්ක ැ ොම දමඒ පහැදිිරනෙ මොකද මේක හරියට අපි ෞද්ධෝ තුළ තියෙනවාහ අපි අනිකුත්සත්තරමකු පින්කම් පොලකද මතුවෙනම ගැටලුවක් මේක. අපි නොදැනීම පිනට කියලා පවට කරග නන්තිම තිලියටෙ. ඕද පින් පද් මිශ්‍රන හැ විපා කලබකොත් ඒේ එවිද අයිකර තරුන්ගන්න න තම හිතන් ඕොන ම පින කරන්නේ අහංකාරකම සඳාවත්. ස්පත්වීම සඳාවත් මගේ ලොකම පෙන්නීම සඳහාවත්. ප්‍රසිද්ධිය සඳත්. වෙන නොව අරමුණක් සදහවත් නෙමේ. පින පින උදසාමයි. පින නිවන උදසාමයි. එච්චරයි. වෙන ප්‍රාතනාති බහමතවයි පින දැ. අපි අනි ජීවිතයේද අපිහිතැ හැටියට ලෝකේ පවතින්නේ නෑකිලමක් හැමදාම කියලතියෙනවානන්නේ. භාගිතු හක දේශ වයකන. එනිසා අපිට පින්කං පොලකද අපි කැමතිවිට හැමදේ සිද් නොවැට ඉඩ තියනවා. හැමතදනවා අපි කැමතිදට නොහැසිරට ඉද නවා මගම හිදතව න එක නේ එනිිසා ඇම්මම්මගේ කායික ක්‍රියාවන් වේවා වාචික වචනවේවා. හිතියෙන සිු වචන වෙන්න පුළුවන්. අපි ඒවට උපේක්ෂකවමූන දෙබින්. මගේ හිතමන් පළදුකරන්නේ නෑ කියල තද ස්ථාවර පිහිටව කටයතු කළ ොය ප්‍රශ්න එන්න නෑන. බලට පුතා උදාහරණයක් මතක් කරන්න බලන්ද මේ පින්ංකමකද හිතරිද්ද ගන්න. එතකට අපිඒකට සාකච්චා කරන්න පුළුවන්. අපි හිතමකු දැන් යම් කෙනෙක් එනවා පින්කමකට පරිෂ්කාරයක් අරගෙන මේක මේ ස්වාමීන් වහන්සේට මේ මොහෝතේම පූජා කරන්න ඕන. අපි තමක දාන වෙලාවේම කියල. ඇතැම් වෙලාවට එතන තියෙන පරිසරයක් එක් සදාරන අපිටිනෙම ගමකු. ති අම්මගෙන පිීතමකු හිතාගෙනාව පවඩයක් සකසාගෙන මේක දාන පොලේදීමම් ස්වාමින්න් වහන්සේලාට පූජ කනන්න මොහතෙමන් පූජර ඕන කියේ හන්නනමත් තෝරගඩන්නද නියම හාමුදුරුව නම තෝර කෙන ොය එතන අවල් හාමුදුරන්ටයි. ඒ පර ඇට හදර හිම හස දන ද එතන තිබෙන වට පිටාවත් එක්ක ඇතැම්වෙලාවට ඒයට ඒ අවස්ථාවක් නොවින්න පුළුවවා ඒකගට හාම්දුර කිය ල ඉසලට පිකාරගන්න ඉට ගන්නඩස්වාන්නදර ඉරහි පවඩයරගෙන සරගඩාදන අන්න ඒ වගේ අවස්ථාව එතකොට මම පාවඩි හදාගෙනාව මෙච්චර දුරකයින්න මට මේ ස්සරහම් පූජ කරන්න බැරිවුණනිම දුරකත නමතුවා දුන්න හමචවා අන මේ අරගෙන එන්න අයිල්ල පූජ කරන්න පුළුවන් කියලා දැම්මා පස්සටයාවන හම. හි පල්තු කරගන්න පුල එන්න වගේ අවස්ථාව ඕනෑ තරම ි ගනයෝ එතකට හමල හිතන්ට දැමික පූජ කනන්න ස්සලම පජ කලාද පස්සෙ පූජ කලාද ැනක මැ්‍ය පූජ කලාද සැක දක්වත කිරන වැදගත්වෙන්නේ ඉඩක් ලැබෙන කං වාරය එනකං වාරය එනකම් පසකටී වෙලා ඉදීම ඔයි හිත තැලෙ නෙ දැග හිත තලාගත්තර පසර කරපු වැඩින් වැඩක්වෙන්නේන්නේ ඒකයි. බොහොම හිට නොරිදදාාගනටයතු කරන්නේ කලි වැගන්න ව හොඳ අවස්ථාවක් ට තක් ැ. අපි දන්න අප පින්කංවලටත් සහ සම්බන්ධවෙන්න එහෙම අප ස්වාමින් වහන්සේල තඳුරන එක්තරම් මවා. ඇය ඒස්වාමි හදෙන් ස්වාමිහන්සල හතුරනව හිතවත් ඉතින් එහෙම තත්ත්ඇත්තුළන පින්කමකට ගිහි ලතිය නමත් සබාගන්න ඇති පින්කමට ගිල්ල තින ිල්ලිටවසට කතා කරල කියගතාව පින්කමේදී ස්වාමින් වහන්සේ මූුණ දිහා ැලුව විතර හිනාවත් තුන්න හ හාමුදුරුව අම්මෝ තියනවා ආඩම්රකම් හාමුදුරුවන්ගේ. අපිට නිගන් පන්සලි දෙදක් හම නම්භා කතා කරනවා සෙනක ගඩක්ව හම ිනිස්වාහමමුදුනටපු අමතකයි මුණුවත්දැලව වේ හරිගයට මනංාවේ පැත් පලාාතියන්නය කියෙන කියන ඔන්න කීපු එක එතකොට ඒතුල ස්වාමීන්හන්සට ක්කලාතිවෙන්න තමන්ට දවලක්රගෙනතිනහර ඇත්තරම දැන් අපිහිතමකෝ ස්වාමන් වහන්සේ වෙන තද බල වගේකීමක් කොලිේ තියන අපිින්කම් වෙලාකම. ො് നക ർമ ശന ොോ ന ണ ന്ന ാണ ക പന പ ന ക හි. යගේ මීලට අවක් වැට ඉදිද ද කරන වැඩ පිරිවට මක් ොහම ල පවනම දන පියවරම දන පියර තික කල්ප ොන වන්න පුල. ඒ අතර මේ අම වැජනයක් කරනාව වන්නඩ පුුවන් ඒ අතර මේ අම වඳන්නාවෙන්න්න පුළුව එතකොට ව දන්සල කට පැාග රශිරව කො තුරුවන් ග නන්තුකු ල පන් ප ද ර සිද ද දරුවට හරියාව යොක්කොම. අරවා පට්ටන්තරයේ විස්වාසයේ අර අරකපුමි විස්තරය කියන්න අතන වෙලාක් නෑ. මේක මේ වන්දිීන හාදය හෝයි දකින හාදය අ තරම් ගන්න පැන් මේ ලාලව කතාභකන්න වෙලවන අනිත්තා ගැන පැත්තක හිතයන්න මමම කියන වෙලාව තියන. දැන්බේ මහකාරය බහලු වෙලාවක්. ය ල්ල මේ මංම පහන්ත බලන්ටකො මටැම සීනය විල්ල මං අද සීිචක්ල මේ දැන් ඊලගෙක්කන පිකර අරගන නවා පෝජ කරන්න ඇැ හිටල න්නවා මේයා වැඳරලා දන්න ගාගන අර විස්තරකට මංකට ඔක පස්ස කියන්න්න ඊළඟ එක්කනට පිරිිකර පෝජ කරන්න තියනවා. කිවත් තරම් තරාව වෙනවාන. ඒකු කරන්න යන්න. කිව ඉතුදේ කියන්න ඕන එකම මහු ඔබහන්සිින් පින්කමකට සහම්න්ධනකට මුලින්ම අපේ හිත මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා ආවනගේ ප්‍රශ්න වෙන්න. ඕ දැම්මේ ප්‍රමාණ කාරය බහුල වෙලාව වගවිස්තර කියන්න නැතුව. ආව කියලා ලකුණ දන්නයන්නෙත් නැතුව. පස්ස වෙලාව කියන්න. මං ආවා! හමනයි මට කියන. කට පින්කටාව. ඒ වෙලා පිහ කතාරන වෙලා නමේනේ එන්දද මං ආපහෝ කියිය. අපේහන්දරේ ම කප්පුුකට අහවල් පූජාව කලා. එකක ඔබහන්සේ වෙනුම්ම ඒ මට්ි හදල ගෙනවේ වාඩි වෙන මට්ට බහන්සට පසුවට එහෙමද ගොඩා පින්සිද් දෙවවාන්නේ. ඇත්ත මේ තර බල අ හාමුදුර රුමන් වාඩි වන තන මටි කෂනට එක කියයලක්තිබුණා ලනේ යම්ම කොච්චරටිනවද කියලා ඊලංකට දරන්නාව වැඩ ඒකට ශිප් කදදාල සුන්නා. අරන්න හඩ මට කියනවා ඒක ඇතිරේ පොඩිපෙන බඩුවත් තියෙනවා. ඒකත් ගණඩ මොකදද බැලවම චොකලට ටෙකුයි සල්ි ටයකුයි අම්මෙක්ම නේදම. අතම ල් ල් කොල් කරුක් ග මක ොහන් ේටමය කියල අර දහක් මැති පරලට මනි වාවර මගේ බැ ුත් ගන්නන්න. ඇයි ස්ථා න චිත් ප්‍රඥයන්ද තිෙමනිසුන්ට එම තිබ බන ගහමවා වෙන්නේනෑ. ඒ නිසා අපි පින්කමකට කලින්ගනත් ඒවගේ හිත හදාගන්න අපි ඕනෑම දෙකට ැද තැන හිදලා මුහුණ දෙනවායකින් හැඟී මැතිකරගන්න සහ සම්බන්ධ වනාම ලැබෙන තුෘපය මංහිතන්නේක වචනින් විස්ත්‍ර කරන්න බැහැ බ ඒේදේ අත්තු විදින්න ඒ සඳහා හිත හදාගන්න හිත ඒ සඳහා ප්‍රගුණ කරන්න ඒ සඳහා ඔබ හැමතිස්සේ මුත්සාහදරන්න මතින් යම් කෙනෙකුට වැරද්දා කඩුපාඩුවක්වෙේද කියන තැනඉදලා මටත් අකුසලයක්වෙේද කියන තැන ඉදලා එ දෙපැත්තරම තමන්ට තනුන්ටත් කරදයක් අහිරයක් ගැටන. ුවක් බාධකයක් ඇති නොවෙන්නටත් ඔහුටත් තමයි නිසා පිනක් කරගන්නට තමන්ටත් තමන් නිසාෙන්ම පින්කරගන තිබෙන අවස්ථාවක් සලසාගන්නට හැම විටම උත්සාහදරන්න කියලා අපි ඔබට සහිපත් කරන අපි හමුද්‍රරනේ ඔහන්ස දේශනා පටන්ගතති භයතික්ක සසර බය පිළ බඳ බහන්ස සෙහිපත් කළලා සසර බය දෙනන්නේ සහරහායට අපිස් වස කාමයක රාගේයක දේශයක මෝහෙක්ම වැහිලයන අපිහමුඳරික සාමාන්‍ය සභාවයක්ද එතකොට සහරයින්නවා තදකේන්තියක් ට පස්සෙ නොහිතනාකාරයයක් කුසලෑනොලට පෙළබිරවනි සසර බය දෙන නොන ඒක වෙන්නේ නැහැ. එතකොට රාගාධීක කාමාදිික චරිතවලට ඇතැ වෙලාවට එවැනි අවස්ථාවල සියලූ වෙන කුසල් කිසියක් මත්ක්වන්න නහ. කකුසලටම හිත නැබුරුවෙන්. ඉති ඒවගේ තත්වයක් තුළ. සසර බය ඇති නොවන්නට. හේතුසාධක වන්නවාන්නේ අපි කොහොමද ඒ වගේ තැනකද ඒ අපි නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනාදබවන් අවස්ථාවක රාග දවේශ මෝහකිෙනෙ එක ප තුළට එඒ අවස්ථාවම හඳුනාගෙනේ තුළින් ක්‍රියාත්මක වෙන්න නැතිනම් අපට සස්සර බයිද සහරු එතනදිම කියනවා මට අපායගියත් කමන්නේ නැතම නිරේගියත් කමන්නේ මේක මරලාම තමයි මම යන්නෙක්. සහර අවස්ථාවන් වල දැඩිව තමන් ඇතැම් කටයුතු කරන්නේ. පැිෙම ගිඳදරට වැටනවා කියෙන හා සමමාන තත්වයක් දැනගෙන හැබයි ානක්ත් තු ක්ුස ර ස් ම වස්වාව කොහමද මිදෙන්න අපි කොමදක හඳතුන ගන්න පේවිද අස්ථාව මොවාගේ පක්‍රමය අධදභාවිත කළ යුත්තේ අපේ ජීත යම් ආකාරයකට මේ සසර බය දැකමින් අකුසලය මිදී කුසලටෙන්. පලවිනි කාරණය තමයි සසර බය නොදකින්නට හේතුව තමයි ධර්මාවබෝධය නොලැබීම. අදකීම්තු ැතිවන බ දැන හැගීම. ප්‍රමාණවත් කැනකුට ධර්මය හදවතය තියෙනවාවනන් මේ භවේ මේ තරම් විය ජනක නම් අපායබිය කොහො මැද්ද දවසක් මිලක්කතිස්ස කියන වැද්ධ මුවෙක් මරලා පන්සලට ඇවිල්ලා වතුර හොයන. හර අකුසල කර්මයේ වේගේ නිසා සියලුම පැංකල් සිඳි ලගිහි. හාමුදුරන්ගේ අහනවා මචත්‍ය හාමුදුරුවෙන්න්න වතුරට ගන්න පන්සලේ මොකද නැත් ය යෙ පිරිලා පිරිල ති නොද මට එෙන්න්න. ප අපො ඩ ඉෙගෙන දෝත තරක් වතුර. ගෙින් වතුරවක්කන්න දෝත ගන්නවා මික්කතිස ද්ද ඇතතෙක් වතුර බොනෝ අන්තිබත ඒ මිරක්ක තිස කියන වැද්ද පන්සලේම නවතින්නවා. නවතින්න රිසල්ල සාහකච්චාාවක් කර. අපාේ බය කොච්චර බයනක ඇද අපේ ගිනිසිරු කොච්චර බයනක ඇද කියලා මයි ඒ හාමුදුරුව විස්තර කල දෙෙන්. එතකොට අහනුව අපායේ ගිනිසිරු කොහොමද කියහනවා ඉරි පස්සේ පොඩක් කොහොමින්ට කියලා දර තෙත දරගොඩක් ගොඩ ගන්න කල්තලාක්. එෙත්ත දරගොක් ගොඩ හන්නවා. ඒ හාමදුරුවෝ අප ගිනිසිලු අරගෙනන අපරරිකිහිල්ල. පුංචි ගිනිසිලුවා. අරග වෙලට තෙත්ත දරගොට ද හම එ දර්ගොඩ ඇවිලෙනවා. ඒතනම් රශ්නේ එක ඒතරම් තාපය ඇත්තියන ඇගන්න අන්න බඳු තාපයත් තමයි යපා තියෙ ව හම තම යට අපේ බය කැන වැටහෙන්න පටන් ගන්න. අකුසෙල කරම කරුණු වැටහෙන්නේ නෑ භාගවිතුන් වහසගේේ අරහං බුදුගුණනේ තෝරන තැන මේ සසර බයි පිටිබඳ නොවැටහෙෙන. කෙස්තර්ම දහයක් ගැන කතක්. ලෝබයෙන් හිත වැසීගිය කල සසර බය දැනින් නෑ. එහෙ මුණහම කෙනෙකුට අම්ම මරන්්ඩක් පුලුවන්න්නේ. දේපොල වෙනුවෙන් තත්තමරන්්ඩක් පුළුවන්න්නේ. සෞතර සෞධය අම්මරණ්ඩක් ොලුවන්න්නේ. ඒකන ලෝබේ ස්භාවය එටකොටමතුලට ලැබෙන ආංසාරික විපාකය මෙන්න මෙතරන් දරුණුින් කියලායට අන්තුරගන්න හැකවක් බෑ. කරුණ දහයක් දේශනා කරන ලෝබය දේශය යගේ මෝහය මානය ඩිට්ටිය විජිකිච්චාව. ඒන උද්ධත් චහරික අනොත්තප්ප මේ කියන කෙලෙස්තර්ම දහය. යම් කිසි හිතක දළුලා වැඩෙනවද. ඒ දහය වැඩ නමේඒ දහයට අනුරූපව තමයි ඒ ගතීට අනුරූපෝ තමයි එඒ කටයුතු කරන්න. එඒයාට ඒ පාප ධර්මාකුසල කරම මේ අකුසලයක් මෙ ලාමක දෙයක් මේ නොකලේතු දෙයක් මේක සසර දුකට සසර බයියට හේතුන දෙයක් හැඩිට කල්පනාවවෙන්නේ නෑ. එක නිසා තමයි භාගතු හන්ේදේශ කරන්නේ තන්හාය ජායත සෝකෝ තන්හායි ජයයිතී බයක්. තන්හාාවෙන් හිත වැසනහම කරන කටහිතු වලින්. සසූපදින සෝකයි වැටහෙන්න්නේෙත්නෑ ැයි ටහෙන්නේෙත් තන්ාවේ ආදී නොවතුෙන්ට පටන්ගත්තම සෝක ඇත්තුපදනවා බයත්තුඋපදනවා. තන් හායි විප්පමුත්තස් නත්ති සෝකෝකතෝ බයන් තන්ාවෙන් හිතයින් කරගත්තර පස තමයි සෝක ඇත් බයත් දෙක දුරවෙන්නේ කියල භාගිතුන් වහන්සේ පහැදිි කරනවා ඒකයි අපට සසර අකුසල්යන් කරන්නට කිසි බයක් නෑමක හේතුවා ඒක විපාක වැටහෙන්නේ නෑර් කෙස් ධර්ම දහම වෙලති ීම. ක්ලේෂාවාටයන් අපි අං වුණ දවස්සට ධර්මයට බැස්සගත්ත දවසට අපට එහෙම බයක් දෙනෙන් නිනැහැ එතකොට සෝතා පන්න මට්ට මේ සිට ඉහලට යන ශ්‍රාවකයන්ගේ බය කියනෙක් සවන්හසේ ගැෙ අපි සාමාන්‍ය සමාය දකින බයවගේම සසර බය ැතිර දෙ පැත්තේදීම බය කියනක තුරන් වෙලායන හන්හසරට කිසි මාර් පලා ිතුරද ඇත මෝ ඕ ද සවාන් මාර්ගලා බිියතුළ සසර බයින් මහැමදාම කියනෝගේ අටෙන් එකක් නැතැ අටෙන් දෙක් සෝවාන් මාර්ගගේ පලේ. වසන්න්නවා යට සර බයි පිබඳ ියක් නැමකද හේතු පලවිනි කාරණයතම ය සෝවාන් ර්ගලාිය අපාබායින මකිවන ගති නියතයි යපායට යන්න ෑැ කියෙන ගතිය යෙනවා. සම්බෝධි පායන අවබෝධය කනාම ඉදිරිට යන්න කියන හැඟීම තියෙනවා. එවනාට මෙ කාමලෝකයේ. ඉදිරිට යනකොට යට සක්්‍රදකම මාර්ගය පහුකරග නනාගම් මාර්ගයට යනකම්ම මේ පාහිර ලෝක ඇත්තෙක්ක ගණ දෙන කරද්දි. යට කාමරගගේ ඇති වෙනවා. කාමරග නිසා ඇතිවෙන සෝක සතතාප ැවුල් විින්දනය කරන්න වෙනවා. එතකොට පටිග ඇති වෙනවා. පටිගේ නිසා ඇතිවන්න සෝකසන්තාප තැවල් විදින්ට සිද්ධ වෙනවා. එතන්දී තව ඒ මාර්ගවලට පත්වන කොට අටෙන් දෙ අටෙන් හතර අටෙන් හය ආද වශයෙන් ක්‍රමාණ කුල අඩුවේගෙනවා. වැනි තත්ත්වයකට අපිට මුල දෙ ඊට මෙහා. මානය හන්සරකිවේ කල්්‍යයාන ප්‍රජ්ානමටමේදීට ඒතත්වට අම්තරමට හොලන්ගන්න හැකිියාවක් නැද අමරකට ප යවත් නැක ො ොුව ඒ දැන් කල්ල්‍යයන් පපුත්ජනය ගන කතාරන්නකොටත්. අපේ එඒයට නමක් දැම්මොත් චුල්ල සෝතාපන්න කියලා. එයාත් තෙරුවන් සරන්න පරායන වෙච්ච කෙනෙක්. ඇතක නතේ ගමිස් සන්තියපායන්නේ ඒ බාගේ බුදුරජාණ වහන්සේගේ බුදුගුණ තරම් අරගන්න බුදුසරණගේ කියෙනා. නතේ ගමි සන්තිය අපපායන් තව මාර්ග පට පනය නමුත් එඒ අලෝකික මටමෙන් බුදු සරටක හින්තිය නොකලයන් පපුතද්න. එඒයට අපායබයි කෙනෙක දැන්නෙන්නේ. මොක එය දන්නවා ම ස්තරෝසෙන්ම අපාගතෙන් එන්නෑ කියලා. දැහිතන්න මේ දහම් මහන ශ්‍රාගසාවිකා ඇත්තරම දහමට ලැදි අයනන්නේ. සහරට ගළලන්ගේ ජීවිතය දහමට නැබරුවෙන්න්නට පෙරත් දහමට නැබරලන්න මේ අතරත් පොඩිපොටයාඩ අඩුල් හොුක් අකුල් සිදවෙන්න පුළුවන් නමුත් ඒමත්තේ ගිලිද. ඒ ඒමත්තේ දැවිලා ඒමත්තඒ ඇැවිලා. එයි ගොඩ එන්නට වීර කරන්න. ගොඩවෙන්නට මේ පින්කම් පාදවේවාගේ ධිෂ්ඨාන කරන්නනැතුව. වාසකොත් ය ත්වේ බහයනකයි. ඒයට පොළුවන් අඩු හොන්ඩකං පැත්තකති විචාවේ. ඒවා මේ මහ කුසල් බල. තෙරුවන් සරණගිය දවසේ ඉදල ම මං අකසලක් ඇති සිද වන ෑ කලෙ නකට හිතන්න පුළුවන් නර අගලිම හරත්ව හන්සත වගේ. ආරය ජාතය තව පිපතුල නෑ නමුත් ම තෙුවන් සරණගී කෙනෙක් තෙරවන් සරණගිය මගේ ජීවිතය තෙරුවන් සරණතුළ මම ප්‍රාවකක් වශෂෙන් ඉපදුනා. යන්පුතජන සාෝකය කොෂසිෙන් ිපදුණා ඒ කල්ල්‍යයාන් පුත්‍යන සාෝකයාගේ ආනු භව සම්පත්්‍යයේ බලය කරන්න කොටගෙන, මගේ ඇතින් සිුවච්චයමසි ප්‍රමායක් අකුශලයක් ඇදද ඒ අකුසලේ බලබින්දේවා. අකුසලේ බලමිදේවා. ඒ අහෝසිකම්ම බෞටපත්ේවා කිය අධිෂ්ඨාන කරන්නරපුළුවwakෙන. හද ට තවත් පැදිලි කල න්න කල්ල්‍යයාන පෘතක් ජන මටම එ නම් අද ාල ප ්‍රතක් ජන ටම ො වච් තත් එක්ක ොඩ පැදිික දන අපි කොහොමද අපි මට ේ න්න කිය ම් ද හඳර ගන්න න අද ප ්‍ර ජන ටම න අප හ න ට ට හ යන ට ෙල්ල කියල අපි හෙ ැනගනීම අවශ්‍ය දනගන්න න ැනගන්න හොම ැ තරන් ිබව ය ගුණමාත්‍ර වශයෙන්ත් අවබෝධයක් නැතියෙක් කියෙන. අන්ද බඩ ප්‍රතජ්්‍යනය. ඇතන බෞදධයන් අතරතත් එහෙමයි නෑ කියල කියන්න බෑ. ඕන තරං ආත්දැකම් ලැබෙනවා. බුදුගුණ නවය මොකදෙක රහුත් බුදුන්වද ගතාමකතෙක් ැහු ධර්මවන්ති ගතාව සංගරත්්‍යයන්ත ගතාව නිවැරදිව කියන්න පුළු බැරි අයි කොච්චරඉවද කියන්න. ඇැබේ ඒයි උපතින් බෞද්ධයෝ. නමුත් වෙනත්තාකං වල තමන්ගේ ආගමික ගීතයකායන කරන්න කොලේ බලාග හරි නිවැරදිව පපුළුව අකමතිවා. පිගෙන අපි කන ාට වේතුයි. දැන් මේ බනහන ගමන් මේ බනහන ෙවල්ල අනිතැ හ න අට පුළුවන්ද සංගරුවන මදින ාථාව කියන් වරද්දනවානේ. හිසේ අඩිෙක දැන් සංගරුවන මදින ගාථාව මොකක්ද කිලැපුහම දන්නේ. හැබැයි සුපටිපන්නආදීකොට අපි කියනකොට අන්න අතකොට මතක් වෙනවා ඉගෙනෙක් මේ වන්දින්නේ අර්ථදනගෙන සමල්ලාට මහෝකරද කරන්නකිෙනවත් අන්ඳරගෙනන න අඳරගන්න ඉතින් බෞද්ධ කියලා කිව්වට ය හන්ද බා පපුතජ්්‍යනය. අනතික ඊලළඟ කාරන්නෙතම අන්දරු පපුත්ජන තෙරුන්ට යාගේ කායික වාචක මානසික තුන්දොරින්ම නිරන්තුරුව තමන්ගේ ජීවිත පැවැත්මවෙින් අකුසල්මයි කරන්න. ඒ අද බඩ පත්‍යනය ලක්ෂණ එයා සමහරලට පන්සලුත්්‍යයන වෙන්ඩ පුළවා ශ්‍රමතන්ටත්තු ද වෙන වැෙන්ඩ පුුව. ඔත් කරන්නන්නේ මරවිදිහ කයිකෝෂගත් හමනුට හිරිහරගේ ලියටඇවිල්ලග හමන ජීවිත. ඒය අද බල පපු්‍රතජ්්‍යයක්නේ අදයි කියන්නේයට පෙනෙන්නේ නෑ මකද පෙන් නැත්තේ. මේ පිනට මේ විපාකය මේ පවට මේ විපාකය කියර පින් පෞද්ක තේරෙන් නැතියන්නේ. ඕකටම න අර හරි ප්‍රකට කමනත්තියන හය හතර නොදන්න එක්කෙන කවද්ද අන්ද බාල පෘතජ්්‍යනයෙක් හරලව තේරුම් කරන්න කිවනේ. අපායදන්න ත්නේ අපායටයන කරණදන්නත්. දීවලෝක දන්නත්නය දීවිවෝකට කාරණාදන්නත්නෑ. නිවන ෙනික් කොහොමොත්ම දන්න නෑ කවුද මේ අන්ද බාල ප්‍රතජ්ජනය අර දෑස් අන්දනම් පාර හොඳට තිබ්බට යන්න මාරුයින්නේ එනිසා අන්ද පෘතජ්ඥනය ගෙනකම කරුණු දායකකි විස්තර කළ ධර්ම දශනාාව එනිසා ඒ තමයි අද බාර පපුතජ්්‍යනය ේතොටන්ද බාල ප්‍රත්ජනයා කියන්නේ එක පේන් ඇතිනිස් සමහරුන්ට පේනවා හැබැයි එක ගණන් ගන්න සමහරු දකිනවා ආසාත්තර අපාත් දීනවාකිලෙ එක ඔ තිනෝ කියල පොතේතියෙනවා විතරයි ඔ බොරු කතා කියල සම්පූර්ණයම ප්‍රකාශක යත්න තද බල පපුාජනටතමයි ිත්‍යදට මිත දෂ්ටේ මතයාදෂ්ටේ මිදුට බවයි නිරේටයන පලවු මග මංක නිරතුරුව පාඩම් කරවල තිී එනිසා කල්ල්‍යයන් පපුතජනය කියෙක් එෙන පිනටමයි ජීවිතය නැබරු කරගන්න. එය දන්නවා පිනේ විපාගේ ලැබුණනොත් කුසල බල උපද වන්නපුුව. ඒ පාගේ ලැබන කුසල බලඋපදවන්න බෑමකද ඉස්සර සටන් කරන්න න්නේ පව පාකයයින් කල්ල පිනේ විපාක පදව. ඒක පට නැබරවෙලා හතරපයිට කියයට පින් දෙන්න. එකට කුසල් දීල බෑන පින් කරනඉන්න අනේද. පින් කරන්නයට දෙන්න න කුසල්. කුසල් කිවේ නිවනට වශ්‍යයකන පාරමිත වේවා කියල ප්‍රාර්ථනා කරවනක. අරයට නිවට වශ්‍ය පාරමිතා පුල හරින්න හතරපායින්නක්නට. ඉසල සතරාපාය එම්මිදෙන්ට පින් දෙන්න ඕනෑ. එක පින් තමයි තෙන් න්න නොමකද. පවට ප්‍රතිපක්ෂව උපිනේ පිනැට පිනේ සංවර්ධනය අවස්ථාව තමයි, කුසලස් ූපතම්පදාව. යි ප මේ මේ දේවල් පිළිබඳව නැතනමතහිතම බෞද්ධෝ විදිහ තකොතමයිති උඩට එන්නේ නැතන් අපි හැමදෑම අද බාල ප්‍රතක් ජනමටමේ දී නැතන් අපි කරණදවල්තු අපි යම්යම් නිර්ණය කතාාග නති අපි කල්්‍යාන පු්‍රද ජන මට්ම න්නවා කියලා හැයි හොඳට වම සිරිිමත්ව තමන්ගේ හිත දෙස බලන්න එතක ඔබට පෙනනේව ඔබ ඔොනවගේ මට්ටමක දන්න කියලා. අර නීවර්ණයට පත්කිරීම පිළබඳ බහන්සේ ස පතලා අදංක විශ්කම්බට සමුච්චේ දී කොටගත්තු ආකාරයද මේ ධර්මී සහන්ම පහඳරන අපට කට. ඒ යම්තදරට පැදිිකිීමක් කරදන්නන පුළුවන් තදංග කියන්නේ කොහොමද දංග වශීනට වෙන්නේ කොමද විෂ්කම්බන සමුච්ේ දාදී කොටගත්ත එම පැදිලි රීමක්. ඕ තදංග විශ්කම්බනය ප්‍රහණ ක්‍රමවෙයි කෙලෙසුන් යටකර න්න. ඉදර කෙලසුන් යට කරන ක්‍රමතුන්න ගැනතවයි යකිව්වේ. තදංග කලකිව්වේ හරියට අපි හිතමු යම්ගිති වතුරකට උඩ ඉඳලා අපි රබර් බෝලයක් දහනවා. ප්‍රබර් බොලි ඇවම රබ බොලි යට යනවා. යටගේ වේගේම අපවඩටයවා. තදංග කියල කියන්නේ කෙලෙස් යට යනවා යට වූ අහමා පව මතුවෙනවා. ඒ එක අවස්ථාවක්. තවගෙනකුට පොළුවන් රබර් බෝලය වතුරේ යට ඔබාගන අතින් අල්ලගෙන ඉන්න නැ මොහරි දරෝගක හිර කරලා තියන්න. ඒ හිරකරලා තියන තා කල් අති අල්ලගලන්න තාක්කල් රබර් බෝලය මතුවෙන්නේ නෑ. රබර් බෝලය මතුවෙන්නේ නෑ. ඒ අවස්ථාව විශ්කම්බන අවස්ථාව ප්‍රහාණවස්ථාව කියලා කියන්නේ. අබ බෝලයතුරට ගලාගනවතුරට ගානවා ගැවම ගලාගෙන මැනවා ඉතුරීමක් නැතුව. ඒ ඒ තමයි සමුච්ජේද ප්‍රහණය. එතකොට අපි උදාහරණය කොශයෙන් හෙමිහිතමු. යම් කිසි කෙනෙක් ධානයක් පූජා කරනවා. ඒක තදංගෂන් කලෙ සටපත් කරලන දන දෙදන්න හනකාල තිසේ රඇස්ති වෙලා ඒකත් විශ්කම්පට තමයි. ඔත් දැන් මේ ේ අදංගශන් කෙේ ටපත් කරලා තිෙන්නේ. අර පින්ගන මෝදන වෙද හනවා. මේ දුන් දාානේ ආනිසන් සවශය දදිව්‍ය ලෝක මනුස ලෝකතකගේ පචකාම සම්පත් නී ස්තිරෝම ලැබෙනවා කියලා එතකොට එයට හිතේ ඇල්මක් ඇතිවෙනවා ඒ දිවිය මනුස්ස්‍ර ලෝකතකේ සම්පත් ලබන් ඇතම් කෙර දැන්ය ලෝබේ යටපත් කරගන හිටිය තදන්ග මෙන්න ලෝබේ ඉස්ප වූන සාදුසාධකව් සාසාධක ඔහන එක තදංග වශයෙන් කෙලා තිීන්න විශ්කම්බන වශයෙන් කියලා කියන්න එක හුගක්තුරට පහළවෙෙන දාන්න ලබීන්ට යම් කිසි කෙනෙක් යම් දිහානයකට සමවාදින කොට අර සියලු අකුසලයක් එකන කෙලෙශන කෙලෙස් මෙන්න මේ ධයානයටමන් සමයදී ශිරණතා කල් දි්‍යානේහි බලයම හිතේ පවතිීවා කෙස්තර්ම නොපවතීවායි අධිෂ්ටාන කරනවා. එතකොට පැයක් දෙකත් තුනක් සතියක් හමාරක් වුණත් යම්කිති කෙනෙක් සමාපත්තියකට සමදදිල සමාධයකට සමදිල දි්‍යානෙකට සමයදිල ඉන්නවාවද. ඒ සමාධීයට සමයදඉන්නතා කාලේම කිසිම කෙලේක් හිතේ කොට නැගෙන් නැත්තන් අන එක විශ්කම්මට අවස්ථාවයි. දිහානයට නංවුණ අස්තථාව දවුණත් එතකොට යටපත්වලා තියෙ කෙ ස්පතුතියන්න පුොුවන් ද්‍යානයෙන් නැගිට්ටට පස්සේ. බබවත් දැනින් මිදේකගේ ලපේ අවස්ථාවක් අහල තියෙනවනේ රේෙක්තර භික්ෂුවක් භාවන කළ දියානවටල හසින් වඩිනවඩු. ආසින් වඩින අතර කාන්තාවක් දියනාමීන්නවා දැ මේක දැක්කම. රහමදුරට රග තක් ඇති වන අනන්නයට පත්ව රජීට විශකම්මය වෙලාතී කෙ සිතුවිල්ල ඉස්පතිවන පටන්ගත්. ක්‍රම න්දියානය පිරහීකිහිල්ල උන්වන්සේ ආපහු වැටුණ සාමාන්ධ්‍ය මට්ටමට. තවත්ක අවස්ථාවත් වී න. එක්තර තාපසෙක් ්‍යහානලාබී තාපසේ එක්තර රජගෙදරකට විතරම වඩිනෝ දවල් දානෙත්. තැන්ගේ රාජකීය පුතරයාට සිද්ධ වනා එක්තර ප්‍රත්‍යන්ත දේශකට යන්න්න ප්‍රත්‍යන්ත දේකට යන් රටනත් ජයග්‍රහණ කරන්න දැන්. ිරිදැට නැත බි න්වන්සට කියේල යනවා අපේ හාමුදුරුවන්ට මං පවත්වගනපු ඉදිහටම දානමානතික ඒවා අඩුවක්නතිව කරඩෙක්. දවසක් මේ හාමුදුරුව ඉරිදිීෙන් හසින් වඩිනවා. මේ බිසවින්වහන්ස දැන් දානමාන්ටික සම්පාදනය කළ ඔක්කෝම කියල පුඩු මහල් තලාවේ ටිගක් පැම් පහස වෙල විවේක අරක් ඉන්න ොඩින්ගක් අත පයිදි අරගන්න. හාමුදුරුව ඉරිදිීෙන් වඩි නොයතෙන්. හාදුරුව එක පාට්ට මේ දර්ශනය දකිනවා මෙගේ අත්පයිලට විහින්දිලා රාග හිත ඇවිස් වනා. දියාානයම් පිරිහුුණ දි්‍යානෙන් පිරිහුණ තැන් රජජර ආවකාලෙකට පස්. ඒ සටන ජයයක් ප්‍රහණය කරලා. ඇව්වාම තා පසුන් වහන්සේ වැඩියද තාපසරන් වහන්සේ නැං මේ වැඩියා. ඇබැයි ඊට පසේ ආයාාවනෑ හිට පස මොකක් දන්න අසනිපයද දන්න එකළ ගිහින් බලන. බැල හම හාමුදුරු බුණින් තරවෙලා ඉන්නවා නිතාකට තාපසය පසය කෝ විස්තරය පුහොම ඇත්ත කියන්නට මොකක්ද බොහන්සට අසනීපේ නෑ ම ගතයනම් අසනී පෙන්න්නේ හිතය අසී පැත්තිවන කිය කිවවා. මදක ලහම කිව ම ොකයි කිය. පස්සේ ඒ පිරිිබද දික විවරණය ඇතිේ ො කියන්න. ඒ අවස්ථාව ගැනටයගන්නට විශ්කම්ම අස්තරට උදාහරණයක් වශයෙන්. ඒ තමයි විශ්කම්බඩ අස්ථාව.ඒන අට බාගෙන හිටියත් මතුනස අපහු මතු මතව න ද උදාහනයක්කශුම් ගන්ඩ සමහට ලම වේවා තරුණ විය වේවා. පැවිද්දට එළමෙන ව කියන්නේ. පේනත් දැකම්කීමක සබ දුක්ක නිසරණය කල තමයි ඇතුළු වෙන්නේ. මමසිියලු දුකෙන් නිදහස්සවීමටයි ම පැවිදිවන්නේ. හරි. ලක රු ලට ඇල්ල ික්කෙහෙමේ ැරිසාරනකොට බනඳහන් කියන්නෙහිම පුරුදුවෙලා වඩිනකොට. නැතම් පන්සල්ට යන ඇත්ත දිහා බලනකොට කාන්තාව දිහ දක්කම්බාගොල රාග හිත විසෙන්න පුුවන් යට පත් කරන තිබන වෙ තෙක් ඒකයි ඇවි ිච්චක යටක ගඩ බැරුණ තරි භයනකයි කාගේ තිිත්තුවල හත්වනකං ඇැදී ීතිබෙන කාමරාගාදී සිවිලී මතුවෙන්ඩ පුොලුවන්. අධිවාසනයෙන් පහ කිරීමක වනේ ආශ්‍රවයන්. අධිවාසනය කියන්නේෙ ඉවසන්න ක්‍රියාත්ම කරනතුේ ඉවසන්. යටපත් කරගන්න වීරීෙන් අටපත් කරන්න මානසික ශක්තියක් නොල බොනත් අර භික්ෂුව සියරවරල යනවනන්නේ. එතෙක් අට භික්ෂුවගේ තිෙබනෙ කොහොමද විශ්කම්බන වශයන්නේ. එතගොටඒ විෂකම්බන වය තියනෙ හොඳ නැද්ද පහ. තදන්ගේකට වඩ විෂකම්මනයක හොඳයි. සදාාතනනික නෑනෙ. බග න්න පමන තුන්න මතු වෙන්න පුළුවවා දැන්ක ප්‍රාණයර තුර වවසන් කර පු හන කියන්නේ. සබ ත්‍රයේද රුණු කී පදශන කන්නවන. ඇතුරට ඒ අතරත එකත් තමයි අධිවාසනය පහකිරීම. ඉවසා දරාගන්න. එතකොට රහත් පලට පැමිණ ගමනදී. සක්තුදාගාමි මාර්ගයට එනකං. කෙලෙස් තුනීකරගන්න බෑනි කාමරාගගේ පටිකගේ පුදාහරයයක් සේම මේක කෙ දගක් ගත් නනාග ම මාර්ග ට පස ික ර පුලුවන්ගන්න එතන හ ර ප රු පා මා ්‍ය දී වශය ෙ ර ප . යටපත් කර ගැනීම සඳහා. යම් කිසි ගෙනනකොට. දැන්වන්න ප්‍රහාන්න මට්ටමෙන් සෝවාන් මාර්ගෙ සක්ක ි්චි විචිත්තා සීලපත පරාමස දුරු කළ. සකෘදාාගමය අනාකාවි මාර්ගයේදී. ප්‍රහන මට්ටවිම දැඟපි කරුණුතුරනේ දසාකච්චා කමඉන්න. ය කාමරාගේ පටික උපදින්නේම නෑ. තිවුණොත් ැතිවුණනාමයි නතිවවෙචදේ පහ පදදින්නේ අර අයටට පත් කරලනේ මේක සමුච්චේද වසයම ඕනේ කරල වර. ඒකමද අපි මාත්‍රකාාවට අනුවම තක්ර ඕනස හදංගවශං හ විෂකම්මන වශන් දෙ කෙලෙසසියට පත්කිරින් දෙකම සිද වෙන්නේ ප්‍රතජනය තුළ. මාර්ග පල්ලලා බිය තුල ැතිවනත් ැති වනාාමයි විශ්කම්මනය කරපක් තුළ නැතිවෙලා පහත්වෙන්න්න පුළල මරකි උදහරනවා. ්‍රහණයට පත්ච ශ්‍රාවකය තුළ. ප්‍රහනය වුනත් ප්‍රහණය වනාම ද ක් බිදුරනන්. ඒත්ක්ක දත හැදේ දන්න ැකහ න්න බිදුු බිඳ ම ෙකොට ර්ග පලාබිය තමයි සොවාන්ලාබිය ස්වාන් පලලාබිය තින් ඒ සවාන් පලලාබයාගේ ඇැතැම්වෙලාවට සකදාගාම අනාගාමී මටමේ දී සම්පූර්ණයම නැතිවීන ප්‍රහාණය වන අකුසලයන්ති බෙනවනිසාහන්ස යම් යම් දෙවල් මත්ව වෙනවානේ ස්වාන් රගලාබිය ගෙනීමයි ඕ සවාන් මාර්ගලාබයා තුළ අකුසලයන් කිව්ට හෙදිනදා ජීවන පැවැත්ම උදෙසා ජීවයාගේ ජීවන පැවත්ම උදෙසා. කාමරාගේ පහල වෙනවා. එරිසා තමයි බොහෝ රජවරු සිටුවරු මැති ඇමතිවරු සෝවාන් වෙලා එඒත් දරු පවුල් නඩත්තු කට. දරුවෝ තනන් එහදන්න. ඒක තදැලීමක්නේ වන එතකට එයා හාමලෝකය තුළ රෝබ පංචලිවය ගැන තැහවනේ. එය කාමලෝකය තුළ ජීවත්වෙනවා නමුත් කාමයන්ගෙන් නොවැලි ජීවත්වෙනවා. කාමං අනුපලිත්තිතෝ. එයා දැවට එන්නේ ගැටෙන්නේ ගිලෙන්න්නේ. එ පරිහරණය කරනවා විතරයි. කාමරාගේ තුළ. ඒයට යමගේ අයුත්‍ය ගසා ධරන්න දක්කෝ බාගලට හිත කුපිත වෙන. ගැටන. ඒ ගැටනව ෝන් මාර්ගලායියක හිත ඒක පවත්වන්නේ න්නේ නේ පවත්ව වන්නේ මොකද මෙතර සෝවාන්මාර්ගගේ මත්ව බිඳලට තිෙන්නේ ත් කාමරගේ දුරු කරලනෑ එක ඒක යම්කිි ක්‍රේෂ ධර්මයක් පලේශය කියැන්නයක්කු සැලයක් එතකොටඒන තමන්ට දවේශයක් කටගත්ත කියලා හඳු ගන්න හඳුර ගන්නත්. ඇතරම දැන්ර සරාගංවා චිත්තන් සරාගංචිත්තංච පජානතින තර සතිි පටහ සූට්‍රේ සමස්තයක් වශයෙන් ගත්හම ඒේ තියෙන්නේ දැනගන්නවා. ජන දැගන්න. සිික්ක්‍රති ගැන සිික්‍ෂණට පපත්වෙනවා. කිලේෂයක් ඇතිතුුණාගට දැනගන්නවා දැනරන ඉරි පසේ කෙලේෂේ අර සමුච්චේයට වශයෙන් හරි යට පත් කරගරීමඳ. ඒම නැත්තන් විශ්කමන වශයෙන් හරි යටපත් කරගරීම සඳහා. යා නිදන්තරේ වෑයන් කන්නවා. ඒ ෑයම වීර්ය මයි අවශ වවෙ ි. ොෙල ත්හකරමය සඳහා. අපට මහදැ තවත් හාස්ත්‍රිත යාමයම් කාරණ තුල පිහන්දුරු පහදිනකට හගෙනන්න අතාසයි ධර්මමාර්ගේ පොහම සමී පලසි අප ජීවිත හසුරුවන්න පුලුවන්න්නේ කියන විශවාස අද ශවාසය පතුල ඇති නවේ තම අවශව වන්නේ බෞද්ධ නතාවනටන් නමට බෞද්ධයෝ පමණක් වූ පිරිසක් විතරක් ඉතුර වෙන සමාජයකට ඉන්න හාට සැබෑ ෞද්ධෙක්ල සවබයි බෞද්ධ. වරපය මතුකරගෙන ඒහඳුනාගනට අවබෝධ කරයන්නටයි එදහම් හ දයම මෙ මුල් ඔස්සේ අප හමුද්‍ර හන්සයා ශසනාවෙන් පහදාදමින් සිටින්නේ. සමගන්න කාලවෙලලා දා වෙලාතිබෙන මහොතේ අප හමුද්‍රුවන, අපි ුණ්*ාන මෝදධනාවිත්‍රයොමු යමු හෝ පිරිසින්වාම හරස්ථනයේ විධ කටයුතුටුවෙන් අවපකාර කන දායක වන තිනේ ඇත්තැන්ට ඉඩතිබෙන විදිහයට කැටියෙන් අප හමවැට සනවවාදී පුුණ්‍යාන මෝදාව සිදු කරන අප හමුද්‍රණ සඳව හන්සිට ආාධනා කරන. වාසනාවන්ත බෝධිසත්ව ගුණුව පේත පින්වත්න්නේ. ඔබ සම්බුද්ධ ශාසන නම් සරු අස්සන්න ගෙනදට පින් කෙතේ. තමන්ගේ බෝධිසත්ව අධ්‍යාත්මය දාන විශේහි යොමු කරවාගෙන. පරිත්‍යයාග විශෂය යොමු කරවාගෙනවාපොරොනුලද්ද වූ B.ජ. පිරිිබඳ සීපත් කිරීමක් මේ සිද්ත කරයි. ටින පින්ක මේ මූි දායකත්ව දරු පින්නතුළගෙන ආමාාවලි එක දිගට මිදිරිපත් කරන්නට අමාරුවවෙයි. කොටසි කොටස කොටසිං කොටසවත් ඉදිරියට ඉදිරිපත් කරන්නට මං අපේක්ෂා කරවා. ඒ පැරණී අපට දාකත්ව සැපයු කට්න පින්කමින් බාහිදව දුරාතීතියේ සිටුපකාර කළ පින්න තුල්ලාගෙන් කීපලකටයි මේ වෙලාවේ අපේ පපුුණ්‍ය අනබෝදරව සඳහ ඉඩ කඩ ලබී තිබෙන්නේ. බදුල්ල බන්ධාර වෙලපාරේ අංක එකසිේ තුන කාන්තා පෙරේරයා පින්නත් මහත්මියේ රුපියල් හැට දහසක් වටිනා බාණධ පාරසල ගුබල් හැට දහතක බර පැනක් සමඟ. ശ ක ന ോ ്രത ന ന ആശ ാ ර പ කර ෙන. അവ ോ വලින් അ ේ කර പയ ന സാ മ ന ോാ ശ ര හത ാതත් യ ങ്ള දശ තු സ സരගത ස ് മയ ്ാ ത ക യ ്ര പ വര ങം. wartawan <Sanly> <Sanly> . එ පොඩිමැනිගේ සමරකෝන් පින්වත් මහත්මිය අකතුන් සේ කො හැන් දකන ඔබරල වැල ේ සිරු විශෂ පන්දහස පර පපනක්වදම. ඒ සිරිපාල පිවත් මහත්මගේ භාවවෙන් ව මස හතරම නට යදන වර්ෂපූර්ණ පින්කවසේ පත් කල දෙ පශයමි ාතිීන්ට පින්දන්නට මැනිකේ සම කෝ හත්මගේ දන් දිනට අසුර දල බගන්නඩ බලා පොරතු වේවා ප තු පා ංකතුන් ය හර පරනුව පා දළගම කැල සිටු පැල් පන හස පර පනක් දවා තිබෙනවා එම ඳු ප පැ චන. හේතුව දුපතුන් දකිදදි යට ගේ අබහව පත්තිී වදාල ගල් ෂී න්දා ල කාර ආ ො පත් වන න්හන්සේ පත් කල පින් පෙත් ොද හෝ ා රි ම පතිරන ඇතුළ පව හැම රමින්. ర ర . නිතු ක් ර කර විසි අටවැනි ජදන් දින ැර ජන්මදින සැමරු ැනට ್ වාසය කරන අපේ විජින ල්ල වර ොන යාට සිිරවාද ප්‍රාතන කළ ලඟට දම්සරනේ පින්වත් මෙහෙින් වහන්සේ රසසිකම ලි දේනිය පුෂ්ප හන්පතා හිමන්සා මිනිිපිරියගේ දායික කත්තුවෙන් සංගමිත්තාාරමේ. හැබ ව ෑ ගම් පහ ෑ ට ප ස පර පන ප ජා කරමින් හරසන න් න ම න් ෂ ප ො හ සල හ න්ස ලට ැ ග න් ල ම ප ොද කමින් රවාද කො තිබ ගක්. හන ලබෙ දැනට විදේශීයටටකයිකළල වංශේම ීවත්ව වන්නේ දදා විසිියක කොළහයි කොස් නදිදට යදන පරණකී ්‍යශන කොටිතුුවක් මනි පිියගේ නවවෙෙන ජර්මවිදින ශිරුවවා ප්‍රානකල තියන ම ඇතුල සිලු නාට මත්සෙත් පතා තිබෙනවා ඒ සියලු පර්ථන ඇවරු මිස්් සිද වට මේ පු්්‍ය බල හේතුපකාරවේවා. පාරමිතාවක්ම වේවා කිය අධිෂ්ටාන් කරනවා.සාදෝසාදෝසාදෝ එක ගෞරවනි ආශිර්වාද ප්‍රර්ථනාවත් සමගින්. මෙෙ පමලේ අපි සමුගන්න සූදානම් වෙන්නේ. ඔබට මේ විහාරස්ථානයේ විධටයුතු වෙනුවෙන් විධාකාරයෙන් දායක වන්නට පුළුවන් දනින්තනින් ආද කොට ත්තු විධාකාරයෙන් නොටඒ සඳහා අපස්වාමින් වහන්සේගෙන සාධැනගෙන් කාර්යාලෙන් සාධැනගෙන ඔබට රිසිසේ පින් කරගන්න අවස්ථාවත්ති වෙන අන්ඳර කතලංක සිහිපත් කරන්න බිඳුවයි හතයි එකයි හතරයි දෙසීය විසි දෙකයි අට සිය හතලිස් සතර. බිඳුවයි හතයි එකයි හතරයි. සි දෙකයිට සිහලි සතර බිඳුවයි හතයි බිඳුවයි දහතුනයි දහතරයි, හයසිය විසි පහ. බිදුවයි හතයි බිඳුවයි දහතුනයි දහතරයි, හයිසය විසි පහ. එවගේම බිඳුවයි තිස්තුනයි විසි දෙකයි කිසිහතරයි තුන් සිය අ සූහතර කාරය ලාංකයක්ත් වවෘතවති වෙනවා. අද මෙත්නෙත් පාමුල තුළ අපට දහම් අවවාදයෙන් හැමවිටම අනුශාසනාවත් තුළ හිත හික්මවා ගන්න දහම්මාර්ගීයලනට ව. මාර්ගය සුපහැදිලි කරදමින් අනුශාසනාවන්සිදු කරන පෝජනී වන්දනය අපි එකැටවල් හේමාලකනාය කහමදණ වහන්සේට ව සියක් වස් අආය වඩන්නට මේේකුසල් හේතුවේවා කියල ප්‍රර්ථන කරන නිදුක් න රෝගී භාව පස්වාමන් වහසේට බේවා කියල ප්‍රාර්ථනා කරන සියලු රෝගපීඩාවන් දුර වෙලා විදවංශනය වෙලා මේ ගෞතම සම්බුද්ධශාසනයේ තවත් කීර්තිමත් වූ දේශකයණන් වහන්සේ නමක් විදිහයට ඔබේ අපේ සිද ධර්මයනා මන්තරනය කරන්නට පිහමුදුරන් වහන්ේට ශක්තිය දහිරියල බේවා කියල ප්‍රාර්ථන කරන යිස්සියල කුසලයන්හන්ේට නවීම. ප ම යි ර්ථ කම පාමලෙන් සමුගන්වා රත්‍රීහත සු පෙන් හම හැමදි ටම ෙවන්සරයි.